சீமாவின் இஹா தேசபாலனே. අයිබෝවන් සුබ සම්පතක්. අයවැත් ඉදිරිපත්ව තිබෙන මොහොතක ලාංකීය දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ අරමුණින් අදත් මේ ආරම්භන්නේ සලකුණ දේශපාලන සංවාදය. සුපුරුදු ආකාරයෙන් මගේ මිතුරන් දෙදෙනා සූදානම්ින් අපි හඳුනා ගනිමු ප්‍රථමයෙන් රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. මංජුල බස්නායකත් සූදානම්ින්. මංජුල සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද අප ආරාධනා කළා දෙදෙනෙකුට ප්‍රථම හඳුනා ගැනීම. ආර්ථික ප්‍රතිසංස්කරණ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා. ඇමතුමනි අයිබෝවන්. ඊළඟට අප ආරාධනා කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට. මන්ත්‍රීතුමනි අයිබෝවන්. අයිබෝවන්. මේ දෙදෙනාම ඉන්නකොට ඔබට හිතෙනවා ඔබට දැනෙනවා අපි කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා. 2019 අයවැය පාදක කරගෙනයි අද සලකුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක වන්නේ. මගේ ප්‍රථම ප්‍රශ්නය වන්නේ ආචාර්ය හර්ෂද සිල්වා ඇමතුමාට. ඇමතුමනි, යහපාල නාණ්ඩුව මේ වෙන විට අයවැය ලේඛන පහක් ඉදිරිපත් කරලා තිබෙනවා 2019 අයවැයත් සමග. ඒත් එක්කම යහපාල නාණ්ඩුවේ අපි දැක්කා විවිධ ආර්ථික ප්‍රතිපත්ති විටින් විට නිකුත් වෙනවා. නමුත් මේ සියල්ල හමුවේ මහා බැංකු අධිපතිවරයා පවා සඳහන් කරන ආර්ථික වර්ධන වේගය ඉතාමත්ම පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියන කාරණය. මේ සියල්ල තුල රටේ ආර්ථිකය ඉදිරියට ගිහිල්ලා නැහැ නේද? අභියෝග තියෙන බව අපි පිළිගන්න සිද්ධ වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය අපිට ලබාගත යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. 3.1 මට්ටමට ඇවිල්ලා තියෙනවා. 3.33 දශම ගණන් වලට කතා කළ වැඩක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේක 7.8-9 ගේ. ඒත් වශයෙන්ම අපි කවුරුත් දන්නවා 1977 පස්සේ අපිට 5.5-6 වගේ වර්ධන වේගයක් තිබුණා. ඒක අපි අර අපනයන වර්ධනයත් එක්ක ලෝකෙත් එක්ක එකතු වෙලා ප්‍රේමදාස මහත්තයා ඒ කාලෙන් පස්සේ ඇඟලුම් කර්මාන්ත හදාගෙන සංචාර කර්මාන්තය දියුණු වෙලා IT කර්මාන්තයත් හදාගෙන යම්කිසි තැනකට ආවා. ඊට පස්සේ මේ යුද්ධෙත් එක්ක මේ සියලු දේ වුණේ. ඊට පස්සේ යුද්ධ ඉවර වෙච්ච ගමන් ආර්ථිකයේ සීග්‍රයෙන් වර්ධනය වුණා. 2013 වෙනකොට ලංකාවේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න බන්දුල ගුණවර්ධන ඇමතුමා හිටපු ආණ්ඩුවට පුළුවන් වුණා. 9.1% මේ ආර්ථිකයේ වර්ධනය වුණා. නමුත් එතුමා හිටපු ආණ්ඩුවේ මේ ඊට පස්සේ අවුරුද්දේ ආර්ථිකයේ 3.5% කඩාගෙන වැටුණා. 9.1 ඉඳන් 3.5% කඩාගෙන වැටුණා. කඩාගෙන වැටලා එදායින් පස්සේ තාම අපිට මේ ආර්ථිකය අර්ථිබිච්ච තැන්න ගෙනියන්න බැරි වෙලා තියෙනවා. නමුත් 2014 මේ මෙතුමන්ලගේ ආණ්ඩුව අවසන් වෙලා මෙතුමන්ල ආණ්ඩුව බාර ගන්නකොට ආර්ථික වර්ධනය වේගය 7.4% මට්ටමක තියෙනවා. නෑ 4.5%. 9.1 ඉඳලා 3.5% වැටුනේ 2013. ඊට පස්සේ 2014 4.0 ගාලා ඊට පස්සේ නමුත් ආචාර්යතුමනි මහා බැංකු වාර්තාවේම සඳහන් වෙන්නේ 7.4% කාර්තක වර්ධන වේගයක් නෑ සුදේව නෑ. අපි ඒක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි ආගියු කරන්න ඕනේ නැහැ. මහා බැංකු වාර්තාව දැන් මං ගාවනේ අරගෙන මං පෙන්නන්න. 9.1 ගියා. ඊට පස්සේ 3.1 වැටුණා. 3.5 වැටුණා. ඊට පස්සේ අපිට බැරිලා තියෙනවා අර තිබිච්ච තැනට 9.1 ගියේ යුද්ධෙන් පස්සේ දැවැන්ත ආර්ථිකයට මේ ඒ දායකත්වය වැඩි වුණා. උතුර සම්පූර්ණයෙන්ම එකතු වුණා. කෘෂිකර්මය අපිට හොඳට කෘෂිකර්මයේ පැත්තේ එකතු වුණා. නැගෙනහිර එකතු වුණා. ඊට පස්සේ බොහෝ ඉදිකිරීම් සිද්ධ වුණා පාරවල් සම්බන්ධයෙන්. ඒ ඉදිකිරීමත් එක්ක තමයි ඒ අලුතෙන් එකතු වෙච්ච දායකත්වයත් එක්ක ඒක ඉස්සරහට ගියා. නමුත් මේක අපිට රඳව ගන්න බැරි වුණා. ඒ රඳව ගන්න බැරි වෙච්ච ගමන් 9.1 ඉඳන් 3.5 වැටුණා. ඒ කියන්නේ ඔබ කියන්නේ යහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයේ වාසිය හරියට ගත්තේ නැහැ කියන කාරණේද? ඔබ කියන්නේ යුද්ධයේ අවසන් වීමේ වාසිය? නැහැ, ඒක මම රජයකට මේ කියනව නෙමෙයි. මම කියන්නේ අපේ ආර්ථිකය හැඩගස්ව ගන්න ඕනේ තිරසාර ලෙස 8% වර්ධන වේගයක් ලබා ගන්න පුළුවන් ව්‍යුහයක් ඇති කරගන්න. අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. හරි, මම මේ ඉලක්කම් ටික කිව්වේ මේ යථාර්ථය පැහැදිලි කරන්න. අපිට වෙලා තියෙන වෙන මේකයි. මං ඊතාවත්ම සරලව විග්‍රහ කරන්න. අපි හිර වෙලා ඉන්නවා මැදි ආදායම් උගුලක. මේ මැදි ආදායම් උගුල කියන්නේ දැන් අපිට ඉස්සර වාගේ ටී ෂර්ට් හදන්න බෑ. කලිසම් මහන්න බෑ.
මොකද එව්වා අපිට වඩා අඩු පිරිවැයකින් හදාගන්න පුළුවන් වියට්නාමේ, මියන්මාරේ, බංග්ලාදේශ වගේ රටවල. ඒතර අපේ මිනිස්සුන්ට අපිට කියන්න බෑ අපි padi අඩු කරන්නම් ඒ නිසා අපි අර කට්ටියත් එක්ක තරඟ කරන්න එතනට යනවාද කියලා. කරන්න බෑනේ. යථාර්ථය ඒක නෙමෙයි. හැබැයි අපිට වඩා ඉහළින් තියෙන රටවල් එක මේ තරඟ කරන්න බෑ. අපිට ඒ හැකියාව නැහැ. අපිට කාර්යක්ෂමව අපිට ඒ ඔවුන් නිෂ්පාදනය කරන යම්කිසි මේ ටෙක්නොලොජි එකක තාක්ෂණයක් එක්ක ඉස්සරහට යන බාණ නිෂ්පාදනය කරගන්න බෑ. තපරගෙන. එහෙම නැත්තම නැහැ නෙවෙයි. දැන් සමහර ඇඟලුම් ආයතන එහෙම දැනට හොඳට කරගෙන යන ශක්තිමත්ව වෙළඳපොළේ තරඟකාරීත්වය තියාගෙන ඉන්නවා. ඒ තාක්ෂණය යොමු කරමින් මුසු කරමින් තමයි මේවා ඉස්සරහට අරගෙන යන්නේ. හොඳයි. මට මොහොතක් දෙන්න මෙතුමට මේ කාර්යයෙන් සම්බන්ධ කරගෙන යම් අපි ආචාර්ය බඳුල ගුණදෙන මෙතුමනේ දැන් මෙතුමා මතු කරන ආකාරයට යුද්ධෙන් පසුව යුද්ධය අවසන් වුණාට පසුව ඒ ලැබුණු වාසිය එකතු කරගන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැද්ද? ඒ කියන්නේ මේ කියන විදිහට වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගෙන ඉන්න අතරේ එකපාරටම පල්ලෙහාට ගියාද? මොකද වුනේ? නෑ. අපි මේ යුද්ධයේ තියෙන කාලෙ වෙනකන් මෙතුමා කියන තර්කයක සත්‍යතාවයක් තියෙනවා. අවුරුදු 30ක් යුද්ධ පැවතුනා. දින 10,950ක් විතර. දැන් එතනදී රටේ ආර්ථිකයේ වශයෙන් ගත්තොත් රටේ සම්පත් වලින් මුහුදු වෙරළෙන් 3/2ක්, මහ පොළොවෙන් 3/1ක් අපිට අහිමි වෙලා තිබුණේ. ඒ කියන්නේ රටක තියෙන පරිසර දන්නවා නිෂ්පාදන ශක්්‍යතා පරියන්තය. PPC production possibility curve එකට බොහොම වමින් පිටි ලක්ෂයක තමයි අපි නිෂ්පාදනය කරමින් හිටියේ. ඉතින් මේ රාජ්‍ය අනසකක් තිබුණේ නැහැ මේ ප්‍රදේශයේ. කොච්චරද? දැන් කොළඹ දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් මේ සිංගප්පූ මුළු රටම වර්ග කිලෝමීටර් 10යි. උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර් 18,800යි. එතකොට සිංගප්පූරු වගේ රටවල් 18ක් අපිට අහිමි වෙලා තිබුණේ. දැන් මේ යුද ජයග්‍රහණය කියන්නේ අපි LTTE පරාජය කරලා යුද ගැටුම් නතර කරලා මේ රට සම්පූර්ණයෙන් නිෂ්පාදන ධාරිතාවය පූර්ණ ලෙස වැඩියෙන් පාවිච්චි කරන්න අවස්ථාව ලැබුණ නිසා වගා නොකළ බිම් වගා කරන්න ලැබුණා. පාරවල් නැති තැන්වල පාරවල් හැදුණා. විදුලිය නැති ප්‍රදේශවල විදුලිය ලැබුණා. විදුලි සංදේශ ක්‍රම හැදුණා. රටේ වෙළඳපොළ මහා විශාල ලෙස පුනුල්ලු. අමුතුමනි දැන් ඒක තමයි මතු කරන්නේ. දැන් ඒ තුල ලබාගත් වාසිය පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුණා කියන තර්කය මොකද්ද ඔබතුමා ඉගෙන කි? නෑ, ඒ තර්කය සම්පූර්ණයෙන්ම මම පිළිගන්නේ නෑ. මොකද හේතුව දැන් වර්ධනය එක වර්ෂයක බලන්න බෑ. ආර්ථික වර්ධනය කියන්නේ දිගු කාලීන ක්‍රියාවලියක්. අපි නිතරම අවුරුදු 5ක් අඩුම තරමේ අවුරුදු 5ක අවුරුදු 4ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය තමයි බලන්නේ. මොකද එක පාට යම් යම් ස්වභාවික හෝ අපිට පාලනය කළ නොහැකි හේතු නිසා ආර්ථික කඩාවැටෙනවා. දැන් ලෝක RR බූද ඇති වෙනවා, ලෝක මූල්‍ය අර්බුද ඇති වෙනවා, ලෝක මේ ව්‍යසනයක් නැති වෙනවා, සුනාමි වගේ දේවල් එනවා. ඒ වගේ වෙච්චාම එක වර්ෂයක කඩාවැටීම බලන්නේ. මහින්ද රාජපක්ෂ යුගයේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වේගය 7%. ඔබ කිව්වා හරි. මොකද මෙතුමා කියන ජාතික නිෂ්පාදනයේ ගණනය කිරීමේ ඉලක්කමයි, ඔබ කිව්ව මහ බැංකු වාර්තාවේ තියෙන ඉලක්කමයි දෙක දෙවිධයකට ගණනය කරපු ක්‍රම දෙකක්. මොකද හේතුව ලංකාවේ නිදාසින් පස්සේ ඉතිහාසයේ ජාතික නිමවුම ගණනය කරන්න අපි අංශ 13ක් ගන්නෙ. කෘෂිකාර්මික අංශය, කර්මාන්තංශය, සේවාංශය කියලා තුනක් යටතේ කෘෂිකර්මයේ වනදව දීවර දඩයම පතල්ලා ගැනීම නිමවුම් කර්මාන්ත විදුලිය ගෑස් ජලය සනීපාරක්ෂක සේවා 13ක් අරන් තමයි ඔය හදලා තියෙන අපේ කාලේ ගණන්. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් ජනා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ක්‍රමය වෙනස් කළා. දැන් ගණනය කරන්නේ මේ අයිතමයන් 48කට කඩලා තියෙනවා සංචාරක හෝටල් යනාදී වශයෙන්. එතකොට ක්‍රම දෙකකට ගණනය කරපු ඉලක්කම් එකලෙස යාකිරීම සාධාරණීකරණය වෙන්නේ නැහැ. අරක මුළු ඉතිහාසයේ පුරාම 2014ට මහා බැංකු වාර්තාව නිකුත් වෙනකොටත් ඔබ කියපු ක්‍රමයට තමයි ගණනේ. හැබැයි දැන් ආචාර්යතුමනි දැන් ඔතන ලොකු ගැටලුවක් වෙන මොන ක්‍රමයට ගණනය කරත් ඇත්ත පින්තූරේ එළියට එන්නේ නැහැ. මෙහෙමයි මේ මම පෙන්නන්නම් කොහොමනම් මෙතන මේ රියල් GDP මම බන්දුල කතා කරන වෙලාවේ ඩවුන්ලෝඩ් කරගත්ත සෙන්ට්‍රල් බැංක් එකෙන්. ඒ කියන්නේ වැඩිම ආර්ථික වර්ධන වේගය මේක ක්වාටර්ලි කාර්තුමය වශයෙන් දීලා තියෙනවා. 2012 පළවෙනි කාර්තුවේ තමයි ලංකා විතාසයේ වැඩියෙන්ම 16.1% මේ වර්ධනය වුණා. ඒ අර
ඒ යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච මෙතුමා කිව්වා වගේ දායකත්වය සහ ඒ ඉදිකිරීම සමග නමුත් මේ හොඳට බලාගෙන යනකොට 2014 4 වෙනි කාර්තුව වෙනකොට 0.05ට වැටුණා. මේත් මහින්ද රාජපක්ෂ බන්දු ලගුණවර්ධන ආර්ථික මේ සැලැස්ම යටතේමයි. ඊට පස්සේ 2015 2014 අතිවිශාල වශයෙන් වියදම් කරා බජට් මේ ඡන්දෙත් එක්ක. ඒත් එකමයි 10.3ට ආර්ථිකයේ වර්ධනය වුණා 2014 අවසාන කාර්තුවේ. අපි කවුරුත් දන්නවා අතිශයින් මුදල් වියදම් කරා ඒ ඔක්කොමත් එක්ක. නමුත් එතකොට මේක තමයි ඇත්ත. හරි? දැන් අපි මෙතන මේ වාද විවාද කරගන්න ඕනේ නැහැ. බන්දුල කියන කතාවත් හරි මං කියන කතාවත් හරි. මේ මොකද මම මේක පැහැදිලි කරන්නම්. හැමදේම වෙනස් වෙනවා. ආර්ථිකය වෙනස් වෙනවා. ඒකේ ව්‍යුහය වෙනස් වෙනවා. එතකොට අපි යමක් මනිනකොට අපි මනින්නේ එදා තියෙන ව්‍යුහයට අනුව. එතකොට හැමදේම යාවත්කාලීන කරනවා. මේ යාවත්කාලීන කිරීම අපේ රටේ විතරක් නෙමෙයි හැම රටේම කාලෙට යාවත්කාලීන වෙනවා. දැන් මම හොඳ උදාහරණයක් දෙන්නම්කෝ. අද අපි කියනවා මෙන්න සංචාරකයෝ මහා ගොඩක් ලංකාවට එනවා. හැබැයි හෝටල් වල සමහරු කියනවා කෝ සංචාරකයෝ නැහැනේ. කෝ කෝ ආපු සංචාරකයෝ කෝ. එතකොට අපිට මයින්කොට අපි කියනවා ආ බලන්නකෝ මේ වර්ධනය එච්චර වෙලා නැහැ. මොකද හෝටල් වල වර්ධනය. හැබැයි මොකද වෙලා තියෙන්නේ? හැමතැනම එයා B&B දාලා තියෙනවා. හරි අපේ ආණ්ඩුව වෙනුත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවටදී මිලියන් 5ක් දෙන ඕන කෙනෙක්ට කාමර දෙකක් ලස්සන හදාගෙන AC high කරලා ටොයිලට් අදලා එයා B&B එකට දෙන්න කියලා. එතකොට එයා B&B මයින් එපයි දැන්. එයා B&B මයින් කරන තමයි අපේ සංචාරකයෝ ඉන්නවද නැද්ද කියන එක මනින්. දැන් උදාහරණයක් හැටියට ඉස්සර තිබ්බා කැංගරු කැප්. හරි කැංගරු කැප් වලින් දැන් පල්ලෙහා අපේ මේ බිල්ඩින්ගෙම යට තියෙනවා කැංගරු ක්ලබ් මේ මේසයක්. දැන් ඒ හාදරනේ වැඩිය බිස්නස් නැහැනේ. වැඩිය බිස්නස් තියෙන්නේ මේ ආයතනයේ මේ බිල්ඩින්ගෙම වැඩ කරන කට්ටිය Uber එකේ අරගෙන යනවා. එතකොට Uber එක අපි මයින්වත්. එතකොට ඒවා යාවත්කාලීන වෙන්න ඕනේ. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට මේ යාවත් බන්දුල කියන එක හරි. යාවත්කාලීන කරායින් පස්සේ තමයි මේ ඉලක්කම් වෙනස් වෙන්නේ. නමුත් ඒක දේශපාලන මේවා එකක් නෙමෙයි. කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත. එමෙතුමනේ දැන් ඔබතුමා කියන්නේ මේ දර්ශක අනුව මෙහෙම වියුතු කියලා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තාම පස්සේ මිනිසුන්ට අමාරුයි. ඒක දිනෙන් දින වැඩි වෙනවා නේද? මම කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ තත්ත්වය ගත්තාම පස්සේ. නෑ, ඉතින් අපේ රටේ තියෙනවානේ කවදාකවත් හොඳයි කියන්නේ නෑනේ, වරදක් නෑනේ කියන්නේ. නෑ, දැන් මේකේ ඇත්ත වශයෙන් ඔබ කියන ආකාරය අනුව දැන් ආර්ථික වර්ධනය කියන්නේ එක දර්ශකයක් විතරනේ. ඔව්. දැන් රටක නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුන් ශේෂය, ඉතුරුන් ආයෝජනය වැනි සර්ව ආර්ථික විචල්‍යන් තියෙනවා. දැන් යාපාන රජයේ යටතේ අපි කැමති වුණත් නූනත් හරසත් දන්නවා බලාපොරොත්තු ඉලක්ක කරා එන්න බැරි වුණා. බැරිවීම තුළ දිගින් දිගටම රටේ කෘෂි කර්මාන්තය, කර්මාන්තාංශය, සේවාංශය සියල්ල කඩා වැටුණා. කඩා වැටිලා මම මේකට කිව්වේ මේ පටාචාර ආර්ථිකය. දැන් සාමාන්‍ය ජනතාව ගත්තොත් අපි ජනතාවගෙන් ගිහිල්ලා ඇව්වොත් ලොරි පහක් හයක් තිබුණ මිනිහගේ ලොරි තියෙන්නේ දැන් එකයි. එහෙම නැත්නම් කඩ 10ක් 15ක් දාලා තිබුණ කෙනා තනි කඩයක් හෝ සම්පූර්ණ ව්‍යාපාරේ අත්හැරලා. ඔබතුමා කියන්නේ සංග්‍රහණයක් අනුවද? නෑ, ණය මේ ඕනේ පාරේ ගිහිල්ලා කතා කළොත් අද තියෙන ලොකුම ප්‍රශ්නේ කාන්තාවන්ට ශුද්‍ර මූල්‍ය ණය අරගෙන කණ්ඩායම් වශයෙන් ගිවා ගන්න බැරුව මිනිස්සු ඇවිල්ලා ගේනකට ඇවිල්ලා බඩිනකොට පොලිසියට පැමිණිලි කරනකොට අපේ ජනතාව අපි හම්බ වෙන මිනිස්සු මේ දුක් ගැනවිල්ල තමයි කියන්නේ. ණය වලට සාහනයක් ලැබලා දෙන්න. ෆිනෑන්ස් ලීසින් එරියස් වෙලා ඒක ගිවා ගන්න බැරි වෙච්චාම ෆිනෑන්ස් කම්පැනි ගෙනිහිල්ලා සීස් කරලා දාන්නේ. දාන්න තැනක් නැහැ. ඒ මොකද ඒකට හේතු වුණේ දැන් රජයේ පැමිණි වහාම රජයට වැරදුන තැනක් තිබුණනේ. මේ යුද්ධේ නිමුණාට පස්සේ කඩිගුණක් ලෙස ඇවිස්සලා වැඩබිමක් වශයෙන් තමයි රට තිබුණේ. අපු ගමම කරපු පළවෙනි දේ තමයි පෝට් සිටි නතර කළා. උමා වේ නතර කළා. ඊළඟට සුපිරි අධිවේගී මාර්ග හැදීම නතර කළා. අනිත් හැබැයි මන්තිතුමනේ දැන් මෙතුමා කියන්නේ ඔබතුමාලගේ කාලෙදිම තමයි මේ ආර්ථික කලවැටීම් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ඒක කියන්න බැරි. මොකද හේතුව ලංකා ඉතිහාසයේ මේ රටේ අපි නවයට ගිහිල්ලා 2.5ට වැටෙන්නේ. ඒ වගේම දවසක වැටෙන්න පුළුවන්. ඒ අවුරුද්දක ඒක ආර්ථික වර්ධන වේගෙ වෙන්නේ නැහැ. දවසක නෙමෙයි. ඒක වෙන්නේ ඉන මම කියනකම් ඒක වෙන්නේ දැන් ලංකාව නිදාස ලැබුණ දවසේ ඉඳන් කිසිම ආණ්ඩුවක් යටතේ ලංකාවේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම බිලියන 20ට වඩා වැඩි කරන්න බැරි වුණා. ඇමරිකානු ඩොලර් බිලියන 20යි. අපි ආණ්ඩුව බාර දෙනකොට බිලියන 80යි. 20යි, 40යි, 60යි, 80යි. දැන් 87යි. ඒ කියන්නේ රට උඩට ගන්න බැරි වුණා. මේක තමයි ඇත්ත ඉලක්කම. ආ හොඳයි, ඔබතුමාට කියන්න පුළුවන්. චුට්ටක් ඉන්නකො මේ එක 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 මිනුම් දණ්ඩක් අනුවනේ මම කියන්නේ.
දැන් මේ ඉලක්කන්ටික බැලුවොත් 2013 හතරවෙනි කාර්තුවේ 0.5යි 2014 පළවෙනි කාර්තුවේ 1.3යි දෙවෙනි කාර්තුවේ 2.2යි හතරවෙනි තුන්වෙනි කාර්තුවේ 5යි හතරවෙනි කාර්තුවේ තමයි ඡන්දෙත් එක 10.3ට ගෙනිච්චේ. එතකොට මේක එකපාරක් වෙච්ච දෙයක් නෙමෙයි. අපි බන්දුල අපි පිළිගන්න ඕනේ අපි ඉන්න ගැටලුව මොකද මේ පටාචාරා කතාවක් කියන පට විනාඩියක් දෙන්න. කවුද මේ පටාචාරා ප්‍රශ්නේ නිර්මාණය කරේ? හරි පටාචාරා කියන්නේ අපි කවුරුත් දන්නවා අර සවත් නුවර හිටපු සිටු කොමරි. හරි දරපාලන මිනිහත් එක්ක පැනලා ගියා. පැනලා ගිහිල්ලා දරුවෙක් ලැබුණා. නැත්තර දරුවෙක් හම්බෙන්න ගියා. හරි දරුවෙක් හම්බුණා. පස්සේ බැරිමතර කිව්වා හරි අපි ආයෙත් සවත් නුවර සිටු මාලිගාවට යමු කියලා. එනකොට මොකද වුනේ? හරි වහින්නා. මේ සමස්ත කතාව පොඩක් එන්න වහින්නා. එතකොට මං කතාව මේකට ආඳන්න. වහින්නාම ගියාම ගේන්න නයිගුලකර මේ උඹසකර අඩිය තියෙන නයා ගහලා. ඒ වගේ තමයි. දැන් අපි මේ වැඩේ කරගෙන යනකොට ණය ගැහුවා වගේ තමයි අපිට මේ මේගොල්ලෝ රට බාර දෙනකොට ණය කන්දරාවක් එක තමයි අපිට මේක දුන්නේ. හරි අන්තිම උනේ මොකද උනේ මේ අර මොකද්ද මේ අචිරවති ගඟ තරණය කරන්න ගිහින් තරණය කරන්න හදනකොට මොකද උනේ? දරුවා මේ කොනේ අනිත් දරුවා මේ කොනේ. අපිට තිබ්බ දෙකක් එකක් බලය එකක් තිබ්බ බලය අනික තිබ්බ ජාත්‍යන්තර විශ්වාසය. මොකද කරේ? එක පස්ස පිටිපස්ස දොරෙන් ඇවිල්ලා බලය දහගත්ත උකුස්සා වගේ ඇවිල්ලා බලය දහගෙන ගියා. ඒ කියන්නේ මෙතුමා ගත්ත උදාහරණය හරියට හරි. ඒක පටාචාර නම් මෙතුමාගේ උදාහරණේ මං කියන්නේ පටාචාරාව කවුද නිර්මාණය කරේ? එතකොට කවුද පස්ස දොරෙන් ඇවිල්ලා උකුස්සා වගේ බලය අරගෙන ගියේ? වැරදි නේද වැඩේ? අනිත් පැත්තෙන් ඒකත් එක මොකද උනේ? ජාත්‍යන්තරයේ තිබිච්ච විශ්වාසය මිද වැටුණා. හරි එතකොට අපි ළමයි දෙන්නව නැති වුණා. නමුත් අවසානයේදී බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? හරි මේ පටාචාරාවට මොකද උනේ? හරි හරි එතකොට භික්ෂුණියක් වුණා. එතකොට ඒ වගේම අපිත් මේක අතාරින්නේ නැහැ. ඕගොල්ලෝ කොච්චර පටාචාරා වගේ අපේ ආර්ථිකය විනාශ කරන්න හැදුවත් අපි මේක ඉස්සරහට අරගෙන යනවා. සදේ අපි මේ අයවැය කියන මාතෘකාවට ප්‍රවේශ කරනවා. එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා දැන් ඔබතුමාගේ උදාහරණය මෙතුමා පැහැදිලි කිරීමක් කරනවා. ඒක කැරකිලා ඔබතුමාටමයි එන්නේ. නෑ සම්පූර්ණයෙන් මම කියන්නේ පටාචාරා කතාවේ මම ගන්න අර්ථය තමයි පටාචාරට දරුවෝ සැමියෝ සියල්ල නැති වුණා වගේ මේ රටේ අතිමහත් බෞතර ජනතාවට අද එදිනෙදා ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයක යෙදෙන මිනිස්සු බඩු ටික විකුණ ගන්න බැරුව මහ පොළොවේ හැපෙන කෘෂිකර්මයේ නියුතු ගොවියෝ අර ශුද්‍ර මූල්‍ය ණය ටික ගෙවා ගන්න බැරුව එතුමා කියන කාරණය තමයි ඒකට හේතු වුණු කාරණේ ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති කියන එක කවුරුවත් පිළිගන්නේ නැහැ මේ ත්‍රස්තවාදී නිම කරලා මේ රටේ අපි ජාත්‍යන්තරව පිළිගන්න එපා. මේ රට හැමදාම තිබුණේ අඩු ආදායම් ලබන රටක්. කවුද මැදි ආදායම් ලබන රටක් බවට ලංකාවේ ආර්ථිකීසුවේ මහින්ද රාජපක්ෂගේ ඉතිරින් එහාට මුකුත් තර්කයක් නැහැනේ. මේ තර්කයක් නැත්තේ නෑ. අනිත් එක කවදාකවත් බන්දුල ඔබතුමා විතරක්ම මේකේ ක්‍රෙඩිට් එක ගන්න එපා. යුද්ධ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂටම විතරක් දෙන්න බෑ. හරි යුද්ධ කරන්න බෑ. නෑ ඒකට බොහෝ දෙනා ඒකට මැදිහත් වුණා. අපේ රණවිරුව දේශපාලන නායකයෝ කරන්න එපා. කොබ්බ කඩුවලාගේ ඉඳලා ප්‍රේමදාසලාගේ ඉඳලා රංජන විජේරත්නලා වෙනකන් අමතක කරන්න එපා. සමහරලාට මේ රටේ මක් තියෙනවා අර ඔක්කොම අමතකයි. අවසානයේදී මේක මේ ලාස්ට් ලැප් එක දිනපු එක නා විතරයි මේ දිනු. එහෙම බෑනේ. මේක රිලේ එකක් අපි දීුවේ. අපේ ලාස්ට් ලැප් එක දුව ගන්න බැරුව ගොඩක් අය දඟලුවානේ. ඒක නෑ නෑ ලාස්ට් ලැප් එක මහින්ද රාජපක්ෂ මහත්තයා දීවපු එක ඇත්ත. හරි හැබැයි ලැප් තුනක් දුවලා තිබුණා. හරි ඉතින් ඒ නිසා මම කියන්නේ එක්කෙනෙක්ට විතරක් මේකේ ක්‍රෙඩිට් එක ගන්න බෑ. අමු යුද්ධයේ ජයග්‍රහණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු අනිත් සියලුම දෙනා කරපු සම්පූර්ණ ඒ ගෞරවය අපි දෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ යුද්ධයේ ඉඳලා හැමදාම ඉතින්දන් කතා කරන්න බෑ. ඔව් බන්දුල අපි මැදි ආදායම උගුලක ඉන්නේ. ඔද ඒ කාරණාවට ඔබතුමාගේ උත්තරේ මොකද්ද? ඔබතුමා සඳහන් කරනවා පහළ ආදායම් තුලින් මැදි ආදායම් තන්ට අරගෙන ආවා කියලා. මෙතුමා ඒක පාවිච්චි කරන්නේ වචනය මැදි ආදායම් උගුලක හිර වෙලා කියන කාරණා. ඔව් මැදි ආදායම් උගුලක හිර වෙන්නේ අර කරගෙන ආපු 2014 ඉඳන් කරගෙන ආපු ස්ටාර්ට් වෙලා තිබුණ යන්ත්‍රයක්. හැමතැනම මිනිස්සු එක පොදියට වැඩ කරන්න පුරුදු වෙලා තියෙන තත්වයක්. රජයක් ඇවිල්ලා අසාමාන්‍ය වාසියක් තිබේදී. අසාමාන්‍ය වාසිය කුමක්ද? 2015 තමයි ලංකා ඉතිහාසයේ කිසිම රජයකට නොලැබුණ වාසියක් ලැබුණේ ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල කඩාවැටීම නිසා. ඛනිජ තෙල් මිල අඩුවීම නිසා 2014ට වඩා 2015දී ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ඉතුරු වුණා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2කට කිට්ටු ප්‍රමාණයක්. ඒ වාසිය ලංකාවේ කිසි ආණ්ඩුවකට තිබුණේ නැහැ. ඒ වාසිය තිබිලත් රට උස්සන්න බැරි වුණේ ඇයි? දැන් පෝට් සිටිය නතර කළාම
එතන වැඩ කරමින් හිටපු රක්ෂා කරමින් හිටි ජනය රස්සා නැති වුණා. එතන ගඩොල් අදින්න, ගල් අදින්න, වැලි අදින්න, ටිපර් බස් මේ ට්‍රැක්ටර් ගත්ත මිනිස්සුන්ගේ ලීසින් පිනෑස් ගෙවන්න බැරි වුණා. උමාවෝ බැරි වුණා. අනිත් ඔක්කොම කොන්ත්‍රාත්කරුවෝ සියලු දෙනා නැත්තර නැති වුණා. මේ මොකද හේතුව? තමන්ගේ බැංකුවේ ණය අයිරාව ගෙවා ගන්න විදියක් නැහැ. මේගොල්ලෝ මේ සියල්ල බ්‍රේක් ගැහුවා වගේ රටක් නතර කළාම අවුරුදු එකමාරක්. එතකොට උගුල කියලා කරලා තියෙන ඔබතුමා ළමයි මේ කියන ආකාරයට නෑ නෑ උගුලකට හසු කරලා තියෙන්නේ නෑ. මෙහෙමයි එකක් කියන්නම්කො, පෝට් සිටි එක නැවැත්වුව මොකද කියලා කියන්නම්. පෝට් සිටි එක නැවත පටන් ගන්න තියෙනවා. හැබැයි නැවැත්වුවේ එක වැදගත් කාරණාවක් නිසා. මේ රට පොඩ්ඩක් චුට්ටක් ඉන්නකො ඔබතුමා, නෑ චුට්ටක් ඉන්නකො මට, මම ඔබතුමා අහගෙන හිටියානේ. ඔබතුමාන්ලා යුද හමුදා මූලස්ථානයේ සින්නක්කරේට වික්කා. හරි, ඊට පස්සේ පෝට් සිටි එක මේ මේ හදුවයින් පස්සේ, ගොඩ කරයින් පස්සේ ඒකේ අක්කර 50ක් සින්නක්කරේට සවරින් සේල්, සවරින් ඒ කියන්නේ එම්බසි එකක් වාගේ, හරි, උඩින් ගුවන් ගමන් යන්නත් බැරි විදියට වික්කා. අපි කිව්වා අපික කරන්න දෙන්නේ නැහැ කියලා. අපි කරන්න දෙන්නේ නැහැ කියලා ඒක අපේ පොරොන්දුවක් හැටියට ඒක නැවැත්තුවා. නවත්තලා ඒ සින්න පොරොන්දුනේ සමස්ත ව්‍යාපෘතිය නවත්තනවා කියලා. ඔව්. ආ සමස්ත ව්‍යාපෘතිය නවත්තනවා. ඔක්කොම නැවැත්තුවා. සමස්ත ව්‍යාපෘතියම නැවැත්තුවා. සමස්ත ව්‍යාපෘතියම නවත්තලා නැවත නෙගෝෂියේට් කරලා ඒ ෆ්‍රී හෝල් සේල් එක, සවරින් සේල් එක නැවැත්තුවා. ඒක ඊට පස්සේ ලීස් එකකට කරා. චීන ජනාධිපතිතුමාත් එක්ක මෙතුමාලාගේ ආණ්ඩුව කාලයක පටන් ගත දෙයක්. අපිට ඩිප්ලොමැටික් රිලේෂන්ස් තියෙනවා. එහෙම නවත්තන්න බෑ. සම්පූර්ණයෙන්ම නවත්තන්න හැකියාවක් නැහැ. හැබැයි ඒ තුල පුරවන අක්කර ප්‍රමාණයත් වැඩි කරන්න සිද්ධ වුණා නේද? නෑ. පුරවන අක්කර ප්‍රමාණය ඒ ඔය තැන් තැන් වල කියනවා. පුරවන අක්කර ප්‍රමාණය ඔබතුමා වක්කීමක් ඇතුළත කියන අක්කර ප්‍රමාණය වැඩි කරලා නැහැ. වැඩිලා නැහැ. ඒ කියන්නේ මූලික සැලැස්මේ තිබුණ අක්කර ප්‍රමාණයමද තියෙන්නේ? ඒ අක්කර ප්‍රමාණයයි තියෙන්නේ. ඒ ඩිවිෂන් එකේ පොඩි වෙනසක් තියෙනවා. පබ්ලික් ස්පේස් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. සමාගමට පොඩ්ඩක් වැඩිපුර යනවා. ඒක පිළිගන්නවා. නමුත් පුරවන ප්‍රමාණය වැඩි වෙලා නැහැ. හැබැයි වෙනස් වෙලා තියෙන මූලිකම දේ හරියටම ජනාධිපති මේ කාර්යාලයේ ඉස්සරහා තියෙන අක්කර 50ක ඉඩම සින්නක්කරේට චීන කම්පැනිට විකුණපු එක නැවැත්තුවා. ඒක රජයට ලබා ගත්තා. හරි, ඊට පස්සේ අපි එකම එකක්වත් සින්නක්කරේට කිසි කෙනෙක්ට විකුණලා නැහැ. කවදාකවත් යුද හමුදා මූලස්ථානයේ තිබිච්ච තැන අපිට නැවත ගන්න බෑ. අවුරුදු 99ක් ගිහිල්ලා හරි අපිට මෙවුව නැවත ලබා ගන්න පුළුවන්. දැන් මේ විකුණනවා කියලා ඔබතුමාලා මෙතුමාලට චෝදනා එල්ල කරනවා විපක්ෂයේ විදියට වර්තමානයේ. හැබැයි මේ හමුදා මූලස්ථානයේදීම මේ පෝට් සිටි කතන්දරයේ මේ සින්නක්කර ලබා දීම පිළිබඳව ඔබතුමාලට කට උත්තර නැති වෙනව නේද? නෑ, කට උත්තර තියෙනවා. මොකද හේතුව ඒ වෙලාවේ ලංකාවේ යුද්ධයක් අවුරුදු 30ක තිබිලා කිසිම ආයෝජකයෙක් මේ රටට එන්නේ නැහැ. ජයා ජයවර්ධන ආයෝජකයෝ ගෙන්නන්න බැරි වෙලා හිල්ටන් එක වගේ එක තරුපහේ හෝටලයක් නැති වෙච්ච වෙලාවේ නිකන් දුන්නේ සිංගප්පූර් මේ ගොඩ නැගිල්ල. ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ මහපොළොව දුන්නේ කීයටද කියලා ඔබ ගණන් ඉලක්කම් දන්නේ නැහැ. මොකද යුද්ධයක් තිබුණ කාලේ මේ රට මිනී කන්නන්ගේ දේශයක් කියලා බලලා ඇනවුමක් ලබා ගන්නවත් විදේශිකයෙක් ලංකාවට එන්නේ නැහැ. සංචාරක හෝටලයක කාමරයක් විකුණන්න බෑ. ඩොලර් 25යි. එතකොට අපේ අය සිංගප්පූරුවට යනවා. ඒ වෙලාවේ රටට ලෝකෙට දැනෙන ආයෝජකයෝ ගෙන්නන්න නම් ලෝකයේ හැම රටකම ආයෝජකයෝ ගෙන්න ගැනීම සින්නක්කර දෙන්න උනා. විශාල සින්නක්කර නෙමේ, මුළු ඉඩම් පමණ නෙමේ, දූපත් පිටින් දීලා තමයි ඒ රටවල් ගොඩනැගීමේ ආරම්භය කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී අපිට අවශ්‍ය වුණා ජාත්‍යන්තර මට්ටමින් ඉහළ නමක් තියෙන සැංගිල්ල වගේ සමාගම් ගෙන්නන්න. ඒ වෙලාවේ තිබුණ හොඳම දේ තමයි වහා මේ අලුත් සංවර්ධන ව්‍යාපෘති යුද්ධයක් අවුරුදු 30ක තිබුණ කාලකන්ණි රටම පෙළාගත් එකක් නැති වෙලා අලුත් ගමනක් යනවා කියලා බලාපොරොත්තු වෙ දෙන දුන්න. ඊට පස්සේ එකක්වත් දෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතුමාලට චෝදනාව එල්ල කරනකොට මෙතුමාලා ඒක සාධාරණීකරණය කරන්න හදනවා මේ වෙන්දේශ කිරීම පිළිබඳව. ඔබතුමාලට චෝදනාව එල්ල කරනකොට ඔබතුමාලා සාධාරණීකරණය කරන්න හදනවා. ඔක්කොම ಅಲ್ಲම එකතු වෙලා එතකොට විකුණන එක ලස්සන්ට වෙනව නෑ. අපි නම් අත් වශයෙන්ම අපි මේක තර්ක කරන්න ඕනේ නෑ. කෙස් පෑන තරයන් නෙමෙයි. අපි එකක් ආ විකුණලා නෑ. කොච්චර අපිට මේ මඩ ගැහුවට මේ ආණ්ඩුව විසින් කිසිම ඉඩමක් සින්නක්කරේට විකුණලා නෑ. හැබැයි අවසාන සින්නක්කරේට රංගන මතු කරන කාරණේ අවුරුදු 99 බද්ද, ඊට පස්සේ 99 තව දෙවර්ගයේ වෙන කාරණේ, මේ සියල්ලත් එක්ක යම් මට්ටමකට සමානතාවයක් නේද මේ තුල තියෙන්නේ. ඒ කියන්නේ දෙගොල්ලම එකම කාරණේ නේද මේ දෙවිදියකට සින්නක්කරලා. සුදේව ඔයාලත් එකතු වෙලා බන්දුලත් එක්ක මාව නෑ අපි එතුමාගෙනුත් ප්‍රශ්න කරනවා. ඔබතුමාගෙනුත් ප්‍රශ්න හදිලෝ දෙපැත්ත කියන කාරණේ. හරි, ස්ට්‍රේට් ෆෝවර්ඩ් ආන්සර් ගන්නේ ඔව්ද නැද්ද? අපේ කාලේ අපි ඩං වික්කද සින්නක්කරේට? ඔව්ද නැද්ද? වික්කේ නෑ. බන්දුල ඇමතුමය කාලේ පෝට් සිටි එකේ අක්කර 50 කුයි යුද හමුදා මූලස්ථානයයි වික්කද සින්නක්කරේද? ඔව්ද නැද්ද? ඔව්.
නෑ මොකද ඒක අර බෝඩ් සිටි එකක් නෑ බිම් අඟලක්වත් විකුණන්න බෝද විතරයි තිබුණේ හරි නෑ මේක තමයි මේකේ පස්සේ ඒක ඇති වෙන්නේ නෑ ඒක හැබැයි දැන් මෙතුමා අතුකරන තර්කයේ දැන් අක්කර 50ක් හරි නෑ ගොඩ කරලා හරි අක්කර 50ක් වෙනත් රටකට අපේ ආසන්නේ දෙනවා කියන කාරණේ සුදේව මන් දැන් මගේ ළඟ නෑ මම මලික් සමරවික්‍රම මැතිතුමාගේ ගැසට් නිවේදනය ගෙනල්ලා පෙන්නන්නම් මේ පෝට් සිටි එකේ දැන් අනාගතයට ඉදි වෙන ඕනෙම දෙයක් උන් මේ සියල්ලම මුළු පෝට් සිටි එකම සින්නක්කර විකුණන්න පුළුවන් ඒ විදිහට තමයි ගැසට් නිවේදනය තියෙන්නේ මම මේ මෙතන තර්ක කරලා තේරුමක් නැහැ ගැසට් නිවේදනේ අරන් ඔබ මම කිව්වට බලන්න ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මැතිතුමා අත්සන් කළා තියෙන මේ නිකුත් කළා තියෙන ගැසට් නිවේදනේ බදු දීම හෝ පැවරීම කියන එක නිශ්චිත වශයෙන්ම මේ ඉඩම් සින්නක්කරයට පවරන්න පුළුවන් වෙන විදිහට තමයි ගැසට් නිවේදනේ තියෙන්නේ. ගැසට් නිවේදනේ අරන් කතා කරමු. ඒකේ තේරුම නැහැ. මොකද හේතුව අපි මේ මේ පිළිබඳ විවාදෙට කියව තමයි වෙන්නේ. ඔව් මම ඒක පිළිගන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. හොඳයි. අපි 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 දෙදෙනා සතු මේ කාරණේ නැති හින්දා අපි ඒකන තර්ක නොකරෙමු. අපි 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 වැදගත් දෙයක් කතා කරමු. මේ අපි දෙන්නම් පිළිගන්නවා අපි මැදි ආදායම් රට. හරි. අපි දේශපාලන වෙන විවිධ මත දරන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ මේ මැදි ආදායම් රට කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියලා. එතනයි අපිට තියෙන අභියෝගය. හොඳයි මම මම විරාමයට කලින් අපි අපි ප්‍රධාන ප්‍රස්තුත කාරණේට යමු. මේ ගැන කතා කරන්න මූලික අවශ්‍යන රටත් බලාගෙන ඉන්න මේක ගැන. මම ඔබෙන් අහන්නේ මේ කියන ආර්ථික ගැටලු වලට දැන් ඔබේ ආණ්ඩුවේ පස්වෙනි අයවැය ලේකනේ මේ තුලවත් කිසියම් වූ ඉදිරි ගමනක් පෙන්නුම් කරනවා. ඔව් දැන් දැනවද නැත්නම් බුදුමන් ඉතා කියන කෙටි කෙටි මට පිළිතුරක් දෙන්න අපි ඉදිරියේදී කරුණ ඇතුව පැහැදිලි කිරීම. හරි. අත වශයෙන් මේක තමයි පළවෙනි පාර එක්සත් ජාතික පෙරමුණ හැටියට අපි ආයවැයක් ඉදිරිපත් කළා දෙන්නේ. ඒතකොට මේකේ ගොඩක් අන්තර්ගත වෙන්නේ අපේ යෝජනා. හරි මොකද මීට කලින් අපි අනිත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරේ. ඉතින් ඒ නිසා අපේ දර්ශනය මොකද්ද කියන එක ඒ දර්ශනය අපි මේ ක්‍රියාත්මක කරන්න කල යුතු දේ මොකද්ද කියන එක අපි මේ මේ මැදිකාලීන දැක්ම ඒක ඇතුලේ එක අවුරුද්දකට ඉදිරිපත් කරන ආයවැය ඉදිරිපත් කළ දෙනවා මූලික වශයෙන්ම මේ මැදි ආදායම් රටක තියෙන අපේ මැදි ආදායම් උගුලක හිරවලා තියෙන අපේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ඕකේ කාරණා දැක්වෙන්නේ හොඳයි අපිට ප්‍රථම විරාමයට අවස්ථාව දෙන්න විරාමෙන් පසුව 2019 ආයවැය පිළිබඳව තාර්කිකව මොකද එක් පාර්ශවයක් සමගනේ මේ පාර්ශව දෙක සමගම තාර්කිකව අප කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ඔබේ දැන ගැනීම පිණිස අපිට විරාමයක් දෙන්න විරාමයෙන් පසුව මුණ ගැහමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සල්කුණ දේශපාල සංවාදයේ සමග නැවත ඔබ එක්වන්නේ අද අපි විශේෂ වශයෙන්ම ආයවැය 2019 පිළිබඳව සාකච්ඡා කරනවා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ආචාර්ය හර්ෂද සිල්වා මහතා සමග දෙදෙනා බොහොම අමාරුවෙන් එකතැනකට ගෙනාවේ එකතැනකට ගෙනල්ල මේ සාකච්ඡාව කරන්නේ මොකද නිවැරදි කරුණු ඔබට වැටහෙන්නට අවශ්‍ය නිසා ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමනි දැන් මෙතුමා මත කරපු කාරණය එක්සත් ජාතික පෙරමුණ හැටියට ගෙනාවු පළවෙනි ආයවැය මේ තුල අපේ කරුණු තියෙන්නේ මේ තුල අපි යන්න බලාපොරොත්තු වෙන දිශාව අපි පැහැදිලි කරලා තියෙනවා කියන කාරණය ඔබතුමන්ලා දිගින් දිගටම මේ විවේචනය කරනවා දැන් බොහොම පැහැදිලිව පෞගිය කාල පරිච්ඡේදය තුළ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔබ කවුරුත් දන්නවා මේ ගත්ත තීන්දුව තීරණ රටට අහිත කරයි එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකය කළමනාකරණය කළේ නැහැ කෘෂිකර්මයේ වැටුණා කර්මාන්ත වැටුණා සේවා වැටුණා කියලා කිව්වේ අපි නෙමෙයි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතාම පැහැදිලිව කියලා ආර්ථික සභාව කියන එක අහෝසි කළා ආර්ථික කළමනාකරණ කමිටුව කියන එක අහෝසි කළා. ජාතික ආර්ථික සභාව පිහිටුවා. ජාතික ආර්ථික සභාව පිහිටුවා. එතකොට ඒ අසාර්ථක වීමෙන් පසු මෙතුමල්ලා නැවත ඒ රජයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඉවත් වුණා. එතකොට ඒ ඉවත්වීම කරන කොටගෙන මෙතුමල්ලා එක්සත් ජාතික පක්ෂයේ ලෙස මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළාට මේ අයවැය ලේඛනය ඉතා පැහැදිලිව මුදල් අමාත්‍යවරයා කිව්වා අපි කරන්නේ ලිබරලයිස් කරනවා පුළුවන් තරම් ආර්ථිකය ලීල් කරනවා වෙළඳ පොළ ක්‍රමයට සංවේදී ලෙස ගන්නවා එතකොට රජයේ භූමිකාවක් නැහැ ඉල්ලුම සැපියුම වෙළඳ පොළ බලවේග සහ මේ රටේ පෞද්ගලික හා අනිකුත් දේශීය විදේශීය අය විසින් මිල ක්‍රමයේ සංඥානුව සම්පත් බෙදාරින් නීඩාරින් එක තමයි ප්‍රතිපත්තිය ඒක ප්‍රතිපත්තිය කියලා බොහොම පැහැදිලිව කිව්වා නමුත් මේ අයවැය ලේඛනයේ ඊට වඩා ලොකු හිරවිල්ලකට මෙතුමල්ලා පත් වුණා හේතුව තමයි 2015 සම්පූර්ණ ආර්ථිකයේ එක වර්ෂයක් තුලදී කඩාන වැටුණානේ වර්ෂයක් ගත වුණා ඒට රුපියලේ අගය 9.3කින් අඩු වුණා
සංචිත කඩාගෙන වැටුණා. ඒකමන ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2016 දී ගිවිසුමක් අත්සන් කළා. මන්තිතුමනන් ඒකත් ඒ දැන් ඔබතුමාලා දිගින් දිගටම කියන කාරණා තමයි මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කියන කාරණේ. හැබැයි මේ අයවැය අපිට දකින්නවා රාජ්‍යසභාවේ පඩි වැඩි කරනවා. ඒ වගේ සමෘද්ධි දීමනා වැඩි කරනවා. මේ වගේ යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරන්නේ වනේද? නෑ නෑ කිසිම ප්‍රතික්ෂේපයක් මේ අත්සන් කළා තියෙන ගිවිසුම මේ අවසාන වතාවේ ආපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග ඊට පෙර මෙතුමා ඕෂින්ටනයට ගියා. මේ මුදල් ඇමතුමා සමග ආචාර්යවරය වශයෙන් IMF රිසර්ච් ස්ටාප් ලෙවල් අග්‍රිමන්ට් ඔන් ද 5th රිවීව් ඔෆ් ශ්‍රී ලංකාස් එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටීස් කියලා මේ තියන්නේ අත්සන් කළ තියෙන මේ ස්ටාප් ගිවිසුම. ඒක අපි කාටත් නෑ කියන බෑ. අපි ඔක්කොම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ රට කඩාගෙන වැටලා හිර වුණාට පස්සේ 2016 දී ගිවිසුමක් අත්සන් කරන්න වුණා. ඒ අත්සන් කරපු ගිවිසුම 2010 මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකම් බලපවත්වනවා. තව වාරික දෙකක් ගන්න තියෙනවා. ඔවුන් රජයට ඉදිරිපත් කරපු කොන්දේසි වගේක් තියෙනවා. මේ ණයබරතාවයේ පහළට ගේන්න ඕනේ. ඒ සඳහා 2020 වන විට රාජ්‍ය අයවැය ලේකනේ පරතරය 3.5% අඩු කරන්න ඕනේ. අයවැය පරතරය අඩු කිරීම සඳහා රජයේ ආදායම් වැඩි කරන්න ඕනේ. වියදම් කපන්න ඕනේ. මුදලේ අගය මේ සඳහා නිදාසේ තීරණය වෙන්න ඉඩ හරින්න ඕනේ. ඒකට මැදිහත් නොවී හැබැයි හැබැයි මන්ත්‍රීතුමනි ආදායම ලබා ගැනීමකින් තොරව වියදම වැඩි කර ගැනීමේ ලක්ෂණ මේ අයවැයෙන් පෙන්වුම් කරනවා. එහෙමනම් IMF කොන්දේසි වලට යටත් වෙලා කියන කාරණාව තර්කානුකූල වෙන්නේ කොහොමද? මොකද මෙතන ඊළඟට විවිධාකාර සහනාධාර පහළ පොලි අනුපාත යෝජනා කරලා තියෙනවා. ඒතර මේ දෙක නොගැලපෙන බවක් නැහැ. කිසිම නොගැලපීමක් නැහැ. තර්කානුකූල වෙන්නේ නැත්තේ නැහැ. මොකද හේතුව ඊළඟට මැයි මාසේ එනවා මේ කණ්ඩායම. මැයි මාසේ ඇවිල්ලා මේ මුදල් ටික දුන්නේ නැත්නම් එතකොට ඇති වෙන හිරවිල්ල දී මුළු රටම කඩාගෙන වැටෙන වෙනම ගේම් එකක් තියෙනවා කියලාද ඔබ යෝජනා කරන්නේ? ගේම් එකක් නෙමෙයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන්න පුළුවන් උපරිමයට දීලා තියෙන නිසා තමයි මේ පොලිස් සානාධාර දෙනේම මේව ආණ්ඩුව කරන්නේ නෙමෙයි. ඒ නිසා තමයි මේ යෝජනා ක්‍රම ඔක්කොම ගේ තියෙන්නේ. දැන් ඔබ බලන්න මේ අයවැය යෝජනාවල ඉතා පැහැදිලිව තියෙන යෝජනාවන් තමයි ණය යෝජනා. ඔබතුමා කියන්නේ මේ එතකොට මේ කීල් තියෙන කරන්න බැරි වැඩද? නැහැ, මේවා එකක්වත් කරන්නේ නැහැ. මොකද මේ මේ යෝජනා ක්‍රම කියවන්න රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, සිටි රයිඩ, මිනි ටැක්සි, රිවි බල සවි, දිරි සවිය, ඊළඟට සොඳුරු පියස, මාධ්‍ය අරුණ, මගේ අනාගතය, ඇරඹුම, හරිත ණය, හෝම් ස්වීට් හෝම් ණය ක්‍රමය, රැකවරණ ණය ක්‍රමය, වාහන සියලුම පාසල් ණය කියලාද කියන්නේ යෝජනා? සීන මාලිගා ණය, මේ ඔක්කොම වාණිජ බැංකු විසින් දෙන ණය. එතකොට ණය දුන්නාම මෙතුමන්ලා පොරොන්දු වෙනවා පොලිස් සානාධාරයක්. උදාහරණයක් විදියට හෝම් ස්වීට් හෝම්. එතකොට අපිට හරි ආනන්දයි පොපියන චමත්කාරයේ සහිත භද්‍ර යෞවනයේ තියෙන යුවතිපති දෙපළක් විවාහ වෙන්න ඉන්නවා. ඔවුන්ට නිවසක් තනා ගැනීම සඳහා දෙනවා ලක්ෂ 100ක් අවුරුදු 25කින් ගෙවන්නේ. කවුද දෙන්නේ? ආණ්ඩුවද? නැහැ, වාණිජ බැංකු දෙන්නේ. වාණිජ බැංකුව ඔබ දැන් විවාහ වෙලක් දැන් නැහැ ඉන්නේ. ඔව්. ආයිත් වෙන්න හිතෙනව නැද්ද? මේ 100ක් දෙනවා නම් ගියක් හදාගන්න අවුරුදු 25කට සාන පොලියට විවාහ වෙන්න හිතෙනව. දැන් මේ හැබැයි මං හිතන්නේ සදේ මෙතනදී ඔබතුමා ඉතාලම උත්තරයක් දෙන්න ඕනේ. මෙතුමා දැවැන්ත චෝදනාවක් කරලා අපි ඒ අවස්ථාවට මෙතුමා පැහැදිලි කිරීම පස්සේ දැවැන්ත පහරක් ගහන්න මං එන්නම්. මම උත්තර දෙන්නම්. දැන් එතකොට බැංකුවට ගිහිල්ලා ලංකා බැංකුව, මහජන බැංකුව හෝ අනිත් පුද්ගලික වාණිජ බැංකු මෙතුමන්ලා කියන විදිහට මේ අයවැය යෝජනා ක්‍රම වලට මෙතුමන්ලගෙන් මේ මේ මේකේ තිබුණායි යෝජනාව සම්මත වුණා කියන දෙයිද? ඉතිහාසයේ එහෙම දීපු පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවද? උදාහරණයක් වශයෙන් ආණ්ඩුව කිව්ව අයවැය යෝජනාවල තැන්පත්කරුවන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩි පොලි අනුපාතයක් ගෙවන්න කියලා. බැංකු මොකද කළේ? ගෙව්වා. ගෙව්වේ වට එකම බැංකුවකටවත් තාම සල්ලි දීලා නැති සල්ලි ප්‍රමාණය තියෙනවා රුපියල් බිලියන 25ක්. එතකොට ඒ 25ක් දෙන්න තියෙද්දි තව දෙන්න කියලා බැංකුවට කිව්වා. අර බැංකු පද්ධතිය කඩා වැටීමේ බරපතල අවදානම කරලා කියලා තියෙනවා. ඔබ කියන කාරණාව බරපතල අවදානමක්ද? දැන් දැන් මේක ඉතාමත් මේ දැඩි චෝදනා. ඒකට මම උත්තර දෙන්නම්. මේ අවසාන කොටසෙන් ආරම්භ කළොත් මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඉහළ අනුපාතයක් ලබා දීමේ බිලියන ගාණක් ගෙවන්න තියෙනවා. බිලියන 25ක් බැංකුව. බැංකු පද්ධතිය නැවත කඩා වැටීමේ අවදානම කරලා කිව්වා. බන්දුර මේ ගරු මන්ත්‍රීතුමා කියන කතාව හරි. මම බොරුවට ආගිව් කරන්න යන්නේ නැහැ. ඇත්ත දේ බොරු කියන්න කියලා මට එහෙම කරන්න පුද්ගලෙන් නෙමෙයි. යම් කිසි ප්‍රමාණයක් තියෙනවා ගෙවන්. හරි. නමුත් අපි එක බැංකුත් එක්ක සාකච්ඡා කරලා ඒ ගෙවීමක් පටන් අරන් තියෙනවා.
දැන් මේ අපිට තියෙන රජයේ බැංකු දෙක හරහා සහ ජාතික ඉතිරිකිරීම් බැංකුව හරහා මේ ණය අපි දෙනවා. අනිත් බැංකුවලටත් මේ ණය දෙන්න පුළුවන්. ඒ කට්ටියට අපි දෙන්නේ අර ඉන්ට්‍රස්ට් සබ්සිඩි එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 12යි නම් අපි 7ට නම් දෙන්නේ ඒ ඉතුරු 5 5% ඒ බැංකුවට අපි ලබා දෙනවා. දැන් එවැනි සහනාධාර ක්‍රම පුද්ගලික අංශයත් එක්ක ක්‍රියාත්මක වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණ ඕන තරම් තියෙනවා. ඒවා අපි ගෙවලා තියෙනවා. නොගෙව පැනලා යන ජාතිය ආණ්ඩුවක් නෙමෙයි. අපි ඕනම දෙයක් රජයෙන් කවුරු හරි මිලදී ගත්තා නම් එහෙමත් නැත්නම් රජයට කොන්ට්‍රැක්ට් එකක් කරා නම් අපි ගෙවීමක් කරන්න බැඳිලා ඉනවා. ඒක අපි ගෙවනවා. බැංකුවක් හරහා දැන් එහෙනම් පාරවල් හදන්නේ ආණ්ඩුවෙන් ගිහිලා හදන්නේ නැහැනේ පාරවල්. පාරවල් හදන්නේ කොන්ට්‍රැක්ටර්ස්ලා. කොන්ට්‍රැක්ටර්ස්ලා පාරවල් හැදුවම අපි ඒ කට්ටියට ගෙවනවා. ඒක තමයි අපේ ආර්ථික වෙළඳපොළ ආර්ථික ක්‍රමේ ස්වභාවය. නැතු රජයටම බැහැ මේ සියලු දේ කරන්න. ඉතින් ඒ නිසා රජයේ බැංකු දෙක සහ අනිත් බැංකුව හරහා මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඉතාමත්ම අගේට ක්‍රියාත්මක වෙනවා. ඒක ජනතාව කැමති. හරි එක හොඳ උදාහරණයක් තමයි ඔය හෝම් ස්ට්‍රීට් හෝම් උදාහරණය. එහෙමත් නැත්නම් පිටරට වැඩ කරන අපේ කට්ටියට ලක්ෂ 100ක් දෙනවා ගයක් හදාගන්න 3.75 පොලියට. ඒවට මිනිස්සු කැමති. හරි ඒවා මේ IMF එකෙන් ඔය කියන විදිහට IMF එක කිව්වා නම් මේවා කරන්න බෑ. හරි අනිත් එක තමයි මෙතුමා කියන කාරණාවත් එක්ක එන්නේ බරපතල තැනකට. IMF එක නොකිව්වව කරන්න යෑම මෙතුමා එක්ක සිහිනයක් කියලා පෙන්වුම් කරනවා. ඒතකොට මේකේ ලක්ෂණ වලට අනුව රජයේ වියදම හඳුනාගත් අංශවලට කුඩා කුඩා කොටස් වලට වෙන්කිරීමක් සිදු කරලා තියෙනවා. මේ තත්ත්වයන් කොහොමද බලපාන්නේ මේක ප්‍රායෝගික වෙන්නේ? මම ඒක තමයි මම එතනට එන්නම්. හරි. එතන එන කලින් තව එක උදාහරණයක් දෙන්නම්. තමයි අපිට තියෙන මූලිකම ගැටලුවක් තමයි තාක්ෂණය ඉගෙන ගන්න දරුවන්ට උසස් අධ්‍යාපන පාසුකම් සලස්වන එක. හරි මං ඇයි ඒක කරන්න කියන එක අපේ මූලික තර්කය තමයි සරල භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක ඉඳලා සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයකට අපි මේ රට වෙනස් කරන්න ඕනේමයි. ඒක කරේ නැත්නම් අපිට මැදි ආදායම් උගුලෙන් එළියට එන්න බෑ. මොකද අපිට පඩි අඩු කරලා බංගලාදේශයත් එක්ක නැවත තරඟ කරන්න බෑ. අපි ඊශ්‍රායලය, දකුණු කොරියාව, මැලේසියාව වැනි රටවල් සමග තරඟ කරන්න අවශ්‍යයි. එතනට එන්න අපේ ඒ ස්කිල් එක, අපේ හැකියාව, ශ්‍රම බලකාය හැදගැහෙන්න ඕනේ. ඒ නිසා තමයි බුද්ධාගම, සිංහල සංස්කෘතිය මට ඒවත් එක කිසි ගැටලුවක් නැහැ. මාධ්‍ය, දේශපාලන විද්‍යාව සහ නැටුම් තමයි වැඩිපුරම එන්නේ. ඒවයින් එළියට ගිහිල්ලා අපි සයන්ස්, ටෙක්නොලොජි, එන්ජිනියරිං, මැනේජ්මන්ට්, ස්ටෙම් කියන ඒවා සහ ඉංග්‍රීසි කියන එක දරුවන්ට උගන්වන්න ඕනේ. අපි කොච්චර දේශපාලන වේදිකාවල කෑකෝ ගැහුවත් මේ යථාර්ථය අපි තේරුම් ගන්නවා. අපි විශ්වවිද්‍යාලවලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට බිලියන ගණන් වියදම් කරනවා. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න නම් අපි පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙන්න ඕනේ. ඒ නිසා තමයි NSBM එක වෙන්න පුළුවන්, SLIIT එක වෙන්න පුළුවන්, NIBM එක වෙන්න පුළුවන්, අනිත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ අප්‍රූව් කරපු ඕනම ආයතනයකට යන්න දරුවට ලක්ෂ 11ක් මිලියන 1.1 ඔය කාරණය හරි. ඔය කාරණය අපි කවුරුත් අනුගමනය කළ යුතු කාරණා. නමුත් මෙතුමා මතු කරන කාරණය තමයි ජනාධිපතිතුමා මුලින්ම සඳහන් කරා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තුළ රටේ ආර්ථිකය බිඳවැටෙනවා කියන එක. එතකොට ඔබ කියන එක්සත් ජාතික පෙරමුණේ ආයවැය තමයි මේ ඉදිරිපත් කරන්නේ. නමුත් මෙතුමා මතු කරනවා මේ තුළ දැඩි හිරවිල්ලකට උතුමන්ලා පත් වෙලා තියෙනවා. නෑ ඒකට දැන් මේ මම උත්තර දෙන්නම් ඉස්සෙල්ලා මේ රංගනගේ ප්‍රශ්න. ඒ කියන්නේ අපි දැන් දෙනවයි කියලා තිබ්බ දේවල් දෙන්න බැරිද? මේ බොරුවක්ද? මේ නිර්මාණය කර මිත්‍යාවක්? බඳුල මන්ත්‍රීතුමා කිව්ව හරි. මමත් ගියා ක්‍රිස්ටින් ලගාඩ් හම්බෙන්න IMF එක. අපි කවුරුත් දන්නවා අපි IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ ඉන්න. බඳුල ඇමතුමාලා කාලෙත් බඳුල ඇමතුමාලත් IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හිටියේ කාලයක් තිස්සේ. එක කාලෙක හිටියා 2.6 ලබා ගත ඒ කටිය. අපි ලබා ගත්තේ බිලියන 1.5. ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඒ කෙසේ වෙතත් IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තමයි අපි හිටියේ. ඒක ඇතුලේ තමයි ඉන්නේ. හරි ඒක ඇතුලේ ඉඳගෙන තමයි අපි මේ බජට් එක නිර්මාණය කරේ. එතකොට මංජුල කිව්වා වාගේ. එහෙමනම් කොහොමද සමෘද්ධිය වැඩි කරන්නේ? එහෙමනම් කොහොමද පඩි වැඩි කරන්නේ? ඔබතුමා අහපු ප්‍රශ්න බඳුල ඇමතුමා උත්තර දුන්නේ නැහැ. නමුත් ඒ යථාර්ථයේ ඉඳගෙන වගකීමක් සහිත
අයවැයක් තමයි. හැබැයි හැමතිස්සෙම ඔබතුමාගෙනුත් හරියට තාම උත්තරේ එන්නේ නැහැ. ආදායම ලබා ගැනීමකින් තොරව වියදම වැඩි කර ගැනීම පිළිබඳ කාරණා මම ඒකල එක පින්තූරයක් පෙන්වන්න. මට කියන්න ඊළඟට මේ හරහා වක්‍ර බදු පැමිණීමේ අවදානමක් තියෙනවා. ආර්ථිකයේ කඩා වැටීමේ අවදානමක් තියෙනවා. මම එතනට යමුකෝ. මේක පොඩ්ඩක් පේනවද? හරි. මේක පේනවද? ඔව්. ඔබතුමාම තියාගන්න අර දැන් පේනවා. දැන් මේ තියෙන්නේ 2007 ඉඳන් 2017 වෙනකම් මගේ ඔෆිස් එකේ හදලා තියලා තියෙන්නේ. දලදේශන නිෂ්පාදනයට සාපේක්ෂව බදු ආදායම. මේ තමයි බන්දුල ඇමතුමාලගේ කාලේ. බදු අඩුයි. 14.2, 13.2, 12.8, 11.3, 10.4, 10.5, 10.1. කෙලින්ම මේ අඩුවේගෙන ගිහිල්ලා. හරි? දැන් අපි ඇවිල්ලා බදු වැඩි වෙලා. 12.4, 12.3, 12.6. හරි. දැන් මේක කාට හරි විග්‍රහ කරන්න පුළුවන්. ඔහෙලා පුදුම මිනිසු කට්ටියන්. මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ බදු ප්‍රතිශතය එන්නේ නඩු වෙනවා. ඔහෙලගේ කාලේ බදු ප්‍රතිශතය එන්නේ වැඩි වෙනවා. සරලව ජනතාව ගලුවට යන්නේ ජනතාව මත පටවන බර මේ පැත්තෙන් අඩු වෙලා තියෙනවා මේ පැත්තෙන් වැඩි වෙලා. අන්න එහෙනම් මට කියන්න කොහොමද අර පටාචාරාව නිර්මාණය වුනේ? අර පටාචාරාව නිර්මාණය වුනේ කොහොමද? එහෙමනම් කවුද අර හුඹසේ හිටියේ? මේ අපිට මේ වගේ හැමදාම එන්නේ අපිට පුළුවන්ද සුදේව? මම සුදේවගෙන් සිම්පල් ප්‍රශ්නයක් අහනවාකෝ. ඔයාගේ එන්න පඩි අඩු වෙනවනම්, ඔයාගේ එන්න වියදම වැඩි වෙනවනම්, ඔයා වාහන ගන්නවනම්, ගෙවල් හදනවනම්, රට යනවනම්, ඔයා කොහොමද ජීවත් වෙන්නේ? එන්න ණය ගන්නවනේ. ඒක සාධාරණ, ඔය සරලව හිතන්න, ගෙදරක් හිතන්න, මේක බලන පුද්ගලයෙක් හිතන්න. එතකොට එන්න පඩිය මේ අඩු වෙලා ආණ්ඩුවේ. ආණ්ඩුවේ පඩි අඩු වෙන අප ප්‍රශ්නයත් එහා සමානයි. මේ වර්තමාන මේ යෝජනාවලිය හරහා තමයි. ඉතින් මට බොරු කියන්න ඕනේ නැහැ. මට කියන්න බෑ. ඒ තව 100ට කවදාකත් රටක් බඳුල ඔබත් දන්නවා මමත් දන්නවා. සාමාන්‍යයෙන් අපේ රට වගේ රටක බදු ප්‍රතිශතය තියෙන්න ඕනේ 120ක 21 වගේ ප්‍රමාණයකට. ඒක තමයි දේශපාලනය නොකරන ආර්ථික විශේෂඥයෝ කියන්නේ. ඔව්. මෙතුමා කියන කතන්දරේ හරි. මේ රටක ආදායම පුළුවන් තරම් වැඩි වෙන්න ඕනේ 120ක් විතර දලදේශීය නිෂ්පාදනයෙන් ආදායම තියෙනවා නම්. ඔව්. එතුමා එතන මතු කරන තර්කය තමයි ණය අරගෙන මේ වැඩි කරලා හරියන්නේ නැහැ කියන කාරණේ. එතුමා මතු කරන්නේ. ඔබතුමාලා වැඩි කරේ ණය අරගෙන කියලා එතුමා මතු කරන තර්කය. මම ඒක දැන් ඔප්පු කරනවා. අපි යුද්ධයක් ඉවර වුණාට පස්සේ මිනිස්සු හූරල ඉවෙල්ල බදු ගන්න බෑ. මොකද මිනිස්සුන්ට යණේනම නැති වෙලා තියෙන තත්ත්වයන්නේ 30 අවුරුදු යුද්ධයක් කියන්නේ. එතකොට එක කඩේකවත් ලංකාවේ මකුණු දැල් කඩලවත් නැහැ. තින්ත ගාලවත් නැහැ. මේ අය තිබුණ වාහනික මර බයේ ගිහිල්ලා අලුත් වැඩියා කරගෙනත් නැහැ. එහෙම හිටපු රටක ආණ්ඩුවක් අරන් ඉවෙලා ආර්ථිකයේ වර්ධනය වෙච්ච ගමන් ඒ පුද්ගලිකාංශයෙන් හූරල බදු ගන්න බෑ. ඒ අයට මේ 2006 මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ බදු පනතෙන් ආදායම් පනතෙන් බදු සහන ඉතරක් දීලා තිබුණ පිටු 44. මොකද බදුවල මූලධර්මයක් තමයි ආයෝජනයේ ප්‍රවර්ධනය කිරීම. සාධාරණ භවයේ මූලධර්මය, සරල භවයේ මූලධර්මය, යුක්තිසහගත භවයේ මූලධර්මය, පිරමැසුම් භවයේ මූලධර්මය, සානුබල මූලධර්මය. බදු වලින් මිනිස්සු දිරිගැන්වීම. සිනමා කර්මාන්තකරුවෝ, ග්‍රන්ථ කර්තෘවරු, නාට්‍යකරුවෝ, මේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ, ව්‍යවසායකයෝ මේ අයට අසාමාන්‍ය බදු සහන ප්‍රමාණයක් දුන්න බව මං අවංකව පිළිගන්නවා. ඒ දුවිපු ප්‍රමාණය අසාමාන්‍ය ලෙස දෙන්න උනේ අවුරුදු 30ක් යුද්ධෙන් පීඩාවට පත් වෙච්ච මිනිස්සු හූරල බදු ගන්න බෑ. හැබැයි මෙතුමා කියන්නේ පටාචාරාව නිර්මාණය වෙන්නේ එතන කියලා. නෑ නෑ, පටාචාරාව නිර්මාණය වෙන්නේ මොකද අපි ගත්ත ණය ප්‍රමාණය බලන්න. අපි ඔක්කොමලා ඔබතුමාලත් අපි රටට වගේ කියන්න ඕනේ කීයද? මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට තිබුණ ණය ප්‍රමාණය ට්‍රිලියන 2යි මිලියන 2222යි. හතට වැඩි වුණා. හතට වැඩි වුණා. කීයද ගත්තේ? 5යි. මේ ලෝක ඛනිජ තෙල් අර්බුදයේ තිබුණා, ලෝක ආහාර අර්බුදයේ තිබුණා, ලෝක මූල්‍ය අර්බුදයේ තිබුණා, රාජ්‍ය ණය අර්බුදයේ තිබුණා, යුද්ධයේ තිබුණා, මේ ඔක්කොම තිබිලා ණය ගත්තේ 5යි. යුද්ධේ කරන්නත් ණය ගත්තා, යුද්ධේ ඉවර කරන්න වැඩිම ණය ප්‍රමාණය ගත්තේ උතුරු නැගෙනහිර මම්මාවත් විදුලිය ජල බස්නා ජල ප්‍රවාහන යෝජනා ක්‍රම මේවට තමයි ණය ගත්තේ. එතකොට 5යි ගත්තේ වැඩිපුර. දැන් ඒ අවුරුදු 10කට එක අවුරුද්දකට 500යි ආරම්භ තියෙන්නේ. දැන් ට්‍රිලියන 12යි නොපියු රාජ්‍ය ණය 2018 අවසානයේ ට්‍රිලියන 12යි. එතකොට අවුරුදු 5ක් අවුරුදු 4ට ආරම්භ තියෙනවා මහින්ද රාජපක්ෂ අවුරුදු 10ට ගත්ත ණය ප්‍රමාණය. ඉතින් මේ
මේම අපි ණය කළයි කියලා කොහොමද කියන්නේ මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල කඩා වැටිලා ඉතරක් ඉතුරු වෙච්ච ඩොලර් ප්‍රමාණය අපේ කාලයට වඩා බිලියන 6ක් ඉතුරු වුණා. ඒක මෙතුමගේ වැරද්දක් නෙමෙයි. මෙතුමා මේ ආර්ථික කළමනාකරණ ක්‍රියාවලියට ඇත්තටම සම්බන්ධ වෙන්න තිබුණේ හර්සල වගේ මිනිස්සු. මොකද මේ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන මෙහෙම කළාම ගානක් ඉලක්කමක් තේරෙන අය. වැස්සකටවත් විශ්වවිද්‍යාල නොගිය කෙනෙක් ඇවිල්ලා මේක කිව්වම නිලධාරීන් කියන දෙයක් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා ඒ නිලධාරීන්ට බෑ මේ තියෙන අර්බුදයේ දකින්න. මොකද ඒ සඳහා දේශපාලන මේ රැඩිකල් තීන්දුව తీරන ගන්න පුළුවන් න්‍යායාත්මක අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. මන්ත්‍රීතුමනේ දැන් අපි කාරණාත් එක්ක අපි විරාමයකට ගිහිල්ලාම දැන් මෙතුමා කියනවා මේ පැත්තේ නෑ මේ අයවැය යෝජනාවලිය පිළිබඳව ඔබ සාධනීයව නොදකින ගතියක් හැඩයක් ඔබේ උත්තර වලින් පෙන්නුම් කරනවා. මේකෙන් වක්‍රබදු ඒ කියන කාරණාව පිළිබඳව ඔබගෙන් ඇහුවම ඔබ ඒකට හරියට ඔබ ඒක ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ ඒක යනවා වෙන තැනකට. ඔබ මේක සාධනීයව දකින්නේ නැහැ නේද? නෑ එහෙම කියන්න එපා. මොකද අමාරු අවස්ථාවක රට අර උගුලක හිර වෙලා ඉන්න තැනක තමයි මේ ඡන්දෙකුත් ඉස්සරහට තියාගෙන නමුත් වගකීමකින් යුතු මේ ආයවැයක් තමයි මංගල ඇමතුමා ඉදිරිපත් කළා. ඒක එතුම ගිහිල්ලා IMF එකටත් කිව්වා අපි ඡන්දෙකට යන නිසා අපිට තව අවුරුද්දකට මේ ණය පාසුකම වැඩි කරලා දෙන්න කියන ඉල්ලීම. ඔබතුමා පිළිගන්නවද? ඔව්. මම හිටියත් එතන මොකද්ද කිව්වේ? මම හිටියානේ මොකද්ද කිව්වේ? ඡන්දේ ගැන කිව්වා. කුමන්ත්‍රණයක් නිසා අපිට මහ විශාල පහරක් ලැබුණා. අපි ගැන මේක ගැන කතා නොකර මේක කතා කරන්න බෑ. අපිව ක්‍රිබ් එකට දැම්මේ කවුද? අපේ ෆිච් එකයි මූඩිස් එකයි S&P එකයි තුනම ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාට දැම්මේ කවුද? ඡන්දේ ගැන ඔබතුමාලා IMF එකට කිව්වාද? ඒකට උත්තරයක් දෙන්න මෙතුමාගේ චෝදනාවට. මොකද? ඡන්දේ ගැන IMF එකට කිව්වාද? අපි IMF එකට කිව්වා අපිට ඡන්දයක් තියනවා කියලා මේ අවුරුද්දේ. ඒක කිව්වා. ඒක ඊළඟට අවුරුද්දේ නම් හොඳටම හිර වෙන වක්‍රබදු වලට එන ආර්ථිකය කඩා වැටීමේ අවදානම. බන්දුලත් IMF එකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එයා දන්නවා කොහොමද කියලා IMF එකත් එක්ක සාකච්ඡා කරන ඒ කට්ටියට රටවල් වල ඡන්ද තියනවද නැති එක ඒ කට්ටියට මේ බලපාන්නේ නැහැ. ඒ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටියට ප්‍රශ්නයක් නැහැ. කුමන්ත්‍රණයක් තිබ්බද නැද්ද කියන එක. නමුත් ඒක තමයි අපේ තියෙන යථාර්ථය. හැබැයි මම එකක් කියලා නවත්තන්නේ මෙතුමා ණය ගැන කතා කරපු නිසා. දැන් තියෙන ප්‍රශ්නේ අපි ණය ගන්නවා තමයි. අපිට ගෙවන්න පුළුවන් ණය තමයි අපි ගන්න ඕනේ. ඉස්සර කාලේ අපි ගත්තේ අවුරුදු 25 30ක් දෙකට ගෙවන්න පුළුවන් බදු. මේ සමා වෙන ණය. දැන් තියෙනවා මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් කියලා එක. ඒව තමයි අපි හිර වෙන්නේ. ඒව තමයි එක පාට මිලියන් 1000ක් ඇමරිකන් ඩොලර් මිලියන් 1000ක් එක දවසේ ගෙවන්න ඕනේ. දැන් අපිට ඒ වගේම තියෙනවා බර ගාන මිලියන් 5900ක් ගෙවන්න. මේ අවුරුද්ද ගෙවන්න තියෙන. ඒව පොඩ පොඩ නෙමෙයි. එක දවසේ මිලියන් 500යි මිලියන් 1000යි ඇමරිකන් ඩොලර්. බන්දුල මං අද ඊළඟ ආව ERD එකෙන් External Debt Service Payment එක Outstanding Debt Amount ඔය ISB කියන ඒවා අර 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 අපි කියන බුලට් පේමන්ට් ගෙවන්න තියෙන ඇමරිකන් ඩොලර් වලින් ගෙවන්න තිබෙද්දි 2005 හොඳට අහගන්න 238.5 238.5 2015 වෙනකොට ඒක 6670කට වැඩි වෙලා 28 කුඩයකින් වැඩි වෙලා අර එක පාට ගෙවන්න තියෙන පොලිය වැඩි ණය මෙවයි කවුරු ගත්තත් ඒගොල්ලෝ ගත්තත් අපි ගත්තත් මේවට 105 106 107 108 පවා ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. අලුත්ම ගත් එක කීයද දන්නවද? 108.2 8.2 නෙවෙයි 7.85යි 7.8. ඒ 7.85ට ගත්තේ තව පොඩ්ඩෙන් ගන්න වෙන්නේ 112ට. බන්දුල ඒක ගැන ඔයා මාත් එක්ක ආගිව කරන්න එපා. බන්දුල හොඳටම දන්නවා ශ්‍රේණිගත කිරීමෙන් ක්‍රිබ් එකට දැම්මම ණය ගන්න බෑ. අපි බොහොම අමාරුවෙන් තමයි අපේ රේටින් එක තියාගෙන හිටියේ. ඕගොල්ලොන්ගේ කුමන්ත්‍රය නිසා තමයි රේටින් එකෙන් අපිව පල්ලෙහාට දැම්මේ. නොවැම්බර් මාසේ තමයි රේටින් එකෙන් පල්ලෙහාට. ඒක ආය අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. මහ බැංකුව දවස් 52 කාලේ. දවස් 52 කාලේ තමයි අපේ රේට් දාන්නේ. සෙන්ට්‍රල් බැංක එක කැඩුවාම එක දවසින් පෙබරවාරි ආණ්ඩුව ඇවිල්ලා හරියටම දවස් 50 යනකොට ඒක පෙබරවාරි 28 වෙනිදා මහ බැංකුව කියන්න පුළුවන්. මංකොල්ල කාපුවාම ක්‍රිබ් එකට දාන්නේ නැත්තම් ඕන දෙයක් කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්තා කියලා ක්‍රිබ් එකට ඕන දෙයක් කියන්න පුළුවන්. මම කියන්නේ ඇත්ත කතාව. 28 ගුණයකින් සමා වෙන 28 ගුණයක් නෙමෙයි ඒ 2016 මට සමා වෙන මේක එන්න ඕනේ 16 2014 නේ ඔයගොල්ලෝ ගියේ 5023 බෙදීම 238 21 ගුණයකින් මේ ඔය මේ
ඔය මේ අපි කියන ඉන්ටර්නැෂනල් සවරින් බෝන් කියන කණිකල් 21 ගුණයකින් දැන් වැඩි කරලා තියෙන කීය. හරි එදා ඉඳන් බලන්න. හරි දැන් එදා දැන් 13969 13969 ඊට පස්සේ බෙදන්න 5023 හරිනේ 2.7යි. සුදේව. හරි දෙගුණකින් දෙකම ආර ගුණයකින් වැඩි කරලා තියෙනවා මේගොල්ලෝ 21 ගුණයකින් වැඩි කරලා. මම හර්ෂකින් එකක් අහනවා. මේ රටේ ජනතාව වෙනුවෙන්. හරි. දැන් මෙතුමා ස්වෛරීත්ව බැඳුම් කර 2007 ඉඳන් තමයි නිකුත් කරන්න පටන් ගත්තේ 2007 ඉඳන් අපේ රජේවල් කාලේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 1 මිලියන 10ක් ඇමරිකාන් ඩොලර් බිලියන 1ක් විතර තමයි ඕනේ වෙන්නේ ඒ ගාන අරන් ඉවරලා එක සැරේ ඒ බිලියන 1 ගෙවන්න වෙනවා තමයි අද මොකද්ද කරේ මේ 2005 මේ මගේ ළඟ තියෙනවා රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පිළිබඳ වාර්තාව මේ වාර්තාව ඉතා පැහැදිලිව සඳහන් කරනවා මේ 2018 අවුරුද්දට ණය විතරක් අරන් තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 5ක්. ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් ගත්තා. ඊළඟට මේ අයවැයක් ඉදිරිපත් කරලා අයවැය ලේකණේ සම්මත වෙන්නත් ඉස්සෙල්ලා ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ගත්තා 2.4ක් අවුරුදු 5න් හා අවුරුදු 10න් කල්පිරෙන්. කවදාද දන්නවද මේක ගෙවන්න වෙන්නේ එකවර? 2029 මාර්තු මාසේ 14 වෙනිදාට. 2029 මාර්තු මාසේ 14 වෙනිදාට එක පාට ගෙවන්න තියෙනවා අවුරුදු 10ක කල්පිරෙන දවස. ඔව්. එක පාට ගෙවන්න තියෙනවා. දැන් එතකොට ඒ ගෙවන්නේ මෙතුමන්ලා නෙමෙයි. ඕනෙම ආණ්ඩුවක් ඉතිහාසයේ ගත්ත ණය ඊළඟට එන ආණ්ඩුව විසින් ගෙවන්න ඕනේ. ඉදිරිපත් කරන්න ආරම්භයේදීම කිව්වේ මොකද්ද? එතුමා කිව්වේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණයවල උගුල නිසා අපිට ලොකු ගැටලුවක් තියෙනවා කියලා පටන් ගත්තේ. ඒකට බලන් ගියාම දැන් ඊළඟ පාරට මෙතුමාලට කියන්න වෙනවා. අපිට ඔබතුමාලා කරපු කාරණේ එකම දේනේ වෙන්නේ. එතන තමයි වෙනස තියෙන්නේ. හැබැයි දැන් අපි ගෙවන්න එපැයි අපි මොන ක්‍රමෙන් හරි ඇමරිකන් ඩොලර් මිලියන 5900ක් මේ අවුරුද්දේ ගෙවන්න ඕනේ. දැන් මෙතුමාලා කියන්නේ 2029 එහා සමානම ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. ඒක ඇත්ත. දැන් අපි මේක ගෙවන්න එපා ඉස්සෙල්ලා. නෑ. හරි අපි කොහොමද ගෙවන්නේ? නෑ මේ දැන් මම එක්ක ගෙවන්න අපේ ආර්ථිකයේ ශක්තියක් තියෙනවා. ගෙවන්න නම් හරි මට විනාඩියක් දෙන්න එක දෙයකට විතර. හරි. මේ අපි දැන් ප්‍රධාන වශයෙන් රටින් පිටට ගෙවීම් වර්ග දෙකක් තියෙනවනේ. අපි දෙන්නම එකඟ වෙනවා. කාගේ ආණ්ඩුව තිබුණත් අනිවාර්යෙන් ගෙවිය යුතු දෙකක් තියෙනවා. මොනවද? ණය සහ පොලිය. ණය වාරික සහ පොලිය එක. ඩෙඩ් සර්විසස් ණය සේවා කරණය එකයි. දෙක ඛනිජ තෙල් බිල මේ දෙක තමයි ඕනෙම අවුරුද්දක රාජ්‍යයට දරන්න වෙන රට හෙල්ලෙන බැංකු හෙල්ලෙන ගෙවීම් දෙක මම කියනවා 2012 වර්ෂයේදී මේ දෙකේ එකතුව මම නිවැරදි කරන්න පුළුවන් ඕනේ ආර්ථික විශේෂඥයෙක්ට 7.7ක් ගෙවන්න ඕනේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන 2012 අපේ ආණ්ඩුව 2013 අපි ගෙවන්න ඕනේ 8.3 බිලියන. 2014 ගෙවන්න ඕනේ 8.2. හරිද? එතකොට සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ ඕනෑම අවුරුද්දක ණය වාරික පොලිය ගෙවන්නයි තෙල් බිල ගෙවන්නයි කියන දෙකට ගිය ගාන බිලියන 8කට වඩා වැඩි. මෙතුමන්ලගේ ආණ්ඩුව ආවට පස්සේ ණය වාරික පොලිය වැඩි වෙච්ච බව ඇත්ත. මම පිළිගන්නවා. ඒ වැඩි වුණාට වඩා වැඩි වේගයකින් තෙල් බිල කඩාගෙන වැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයේදී ගෙවන්න උනේ 7.4. 2016 වර්ෂයේදී ගෙවන්න උනේ ඊටත් අඩුවෙන් 6.9. 2017 වර්ෂයේ ගෙවන්න තියෙන්නේ ඊටත් අඩු ඒ ඊට වඩා වැඩි 7.9. දැන් බලන්න ඇත්තම ඇත්ත මම මේ හෘදේ සාක්ෂියට එකඟව අවංකව කියන්නේ අපේ අවුරුදු 3ම මහින්ද රාජපක්ෂගේ අවසාන අවුරුදු 3ම විදේශයන්ට ගෙව්ව ප්‍රමාණය බිලියන 8කට වඩා වැඩි.
මෙතුමල්ලයි අවුරුදු තුනේම ගෙව්ව ප්‍රමාණය බිලියන 8කට වඩා අඩුයි. එහෙනම් ඒ නොහැකියාව ඇති වෙලා තියෙන්නේ රජයේ වැරදි ක්‍රියාමාර්ගයක නොහැකියාවක් මිසක් මේ මේ ලැබුණ වාසිය කළමනාකරණය කරගන්න බැරි වුණා. හොඳයි හොඳයි අපිට මම ඉවරන කාලේ මේක පෙන්වන්නම ඕනේ. හරි මම මොකද මේක මේ එතකොට මේ ටොපික් එක මෙතන ඉවරයි. මේක පෙන්වන්න. දැන් මම බන්දුල කියනකොට මං ගාවත් ඒ chart එක තිබුණා. මං ඒකේ mark කරගත්තා. මේ පෑනෙන් ලියපුවා. හරිනේ. දැන් හරි බන්දුල කියන කතාව හරි. මේ foreign debt service. මේ තියෙන්නේ 2010 ගෙවන්න තිබුණේ 3.0 ගානක්. 2011 4ක්. 2012 එකේක ඩබල් වුණා 7.8 8.3 8.3 10. මේ නිල් පාටට තියෙන එක රතු පාටට තියෙනක තමයි වැදගත් වෙන්නේ. දැන් මේක නිල් පාට එක උඩට යනවා නම් ඒ කියන්නේ ණය ගෙවීම ඉහළට යනවා නම් අපිට ආදායමකුත් තියෙන්න එපා අපනයන ආදායම. දැන් මේ තියෙන අපනයන ආදායම උඩ ඉහළ ගිහිල්ලා නැහැනේ. ණය ගෙවන ප්‍රමාණය ඉහළ ගියාට අපනයන ආදායම සාමාන්‍ය එකම තැන තමයි පල් වෙන්නේ බිලියන 10. හරිද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර්. දැන් මේ මේකෙන් මම නවත්තන්නම්. මේ තියෙන ඊට උඩ chart එක ගන්න. මම සංසන්දනය කරා ඊට වඩා පොඩ්ඩක් පස්සට ගිහිලා. මේ exports as a percentage of GDP. හරි මේ ප්‍රතිශතයක් ලෙස අපනයන. අර නිෂ්පාද සාපේක්ෂව. හරි. ඒක 2000 තිබුණා 133. මේ මහින්ද රාජපක්ෂ ආගමැතිතුමා ජනාධිපතිතුමා ඒ කාලේ මේ 2005 ඉඳලා 28 ඉඳලා 14ට අඩු වෙනවා. 28 ඉඳලා 14ට අඩු වෙනවා. ඉතින් මොන කාටද මොන ශක්‍රයට දරවා කියන්නේ? ශක්‍රයාගේ මල්ලි වයි මටත් පුළුවන් ද? පුතා මේක වෙනස් කරන්න. මේක තමයි ඇත්ත කතාව. අපිට ණය ගන්න පුළුවන් දැන් ජපානයේ අපිට වඩා ණය වැඩි. ප්‍රතිශතයක් වැඩියටත් අපිට වඩා වැඩි. නමුත් ඕන ප්‍රශ්නයක් සිංගප්පූරුවත් වැඩි ප්‍රශ්නයක් නැහැ. අපනයන ආදායමක් තියෙනවා. අපනයන ආදායමක් නැතුව ඩොලර් ණය ගන්නකොට එකපාර ගෙවන්න කොහොමද සුදේව ගෙවන්නේ? තව ණය ගන්න වෙනවා. ඉතින් දැන් මේක තමයි ණය මේක තමයි උගුල. මේක තමයි ණය උගුල. හොඳයි අපිට විරාමයක් දෙන්න. අපි ඔක්කොම උගුලේ වැටලා වගේ මට පේන හැටි. විරාමයට ගිහිල්ලා හමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ සමග ඔබ එක්ව සිටින්නේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා. අපි එතුමන්ලා දෙදෙනා සමගම 2019 ආයවැය පිළිබඳව තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා, අපි දැක්කා දිගින් දිගටම විපක්ෂයෙන් චෝදනාවක් එනවා. විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ යෝජනා වලට මුදල් වෙන් කිරීම සිද්ධ වෙලා නැහැ කියන කාරණය. යෝජනා හැටියට පොතේ තියෙනවා, හැබැයි මුදල් වෙන් කරලා නැහැ කියන කාරණය. ඔබ පිළිගන්නවද? මම මේ එහෙමයි, සමහර වෙලාවට යෝජනා වලට සම්පූර්ණයෙන්ම මුදල් එකවරම ඇලකේට් කරන්නේ නැහැ. ඒ ඇලකේෂන් එක පොඩ පොඩ තමයි කරන්නේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ විවේචනයක් ඉදිරිපත් කරන්න පුළුවන් මුළු ප්‍රමාණය දීලා නැහැ කියලා. හැබැයි මම උදාහරණයක් හැටියට කියන්නම්. මගේ හදවතට වැඩිපුරම දැනෙන දේ, මම දේශපාලනය කරපු පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකම් මට සතුටුම දේ, මම හිතන්නේ කවුරුත් දන්නවා කියන්නේ මොකද්ද කියලා, 1990 සුවසරිය. දැන් මේක අපි ඉන්දියානු රජය යටතේ පටන් ගත්තට දැන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය යටතේ, අපේ ආයතන ශ්‍රී ලංකා රජයේ පාර්ලිමේන්තු පනතකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මිලියන 2000ක් වෙන් කළා තියෙනවා. මිලියන 2000ක් වෙන් කළා තියෙනවා මේ අවුරුද්දට. තවත් මිලියන 600ක් වෙන් කළා තියෙනවා ඒ කට්ටියට ඒ ඇම්බියුලන්ස් නවත්තන්න, පොඩි රෙස්ට් රූම් එකක් වගේ එකක් හදන්න. හැබැයි මිලියන 600න් මිලියන 200ක් තමයි මේ අවුරුද්ද තියෙන්නේ. මොකද අපිට බිල්ඩින් හදන්න අවුරුදු 3කින් තමයි, අවුරුදු 2කින් හෝ 3කින් හදන්න තමයි බලාපොරොත්තු, 2කින් හදන්න මේ අවුරුදු 2000. හරි, එතකොට අර ඔපරේෂනල් එක්ස්පෙන්ස් මට 2000න් 2000ම තියෙනවා. කැපිටල් එක්ස්පෙන්ඩිචර් එකේ 600න් 200ක් තියෙනවා. අපිට පුළුවන් වුණොත් කරගන්න තව ටිකක් වියදම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඔය සමහර විවේචන ඉදිරිපත් වෙන්නේ. හරියටම තර්කය තේරුම් ගන්නේ නැතුව කියනවා. නෑ, මේ ඔක්කොම විපක්ෂයේ තර්කානුකූල නැතුවද මේ චෝදනා කරන්නේ? නෑ, විපක්ෂයේ බොහොම තර්කානුකූල ලෙස චෝදනා කරන මෙතුමගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මෙතුමා මුදල් අමාත්‍යතුමා නෙවෙයි. මෙතුමා ඇත්තටම කැබිනට් මණ්ඩලයේවත් ඒ විදිහෙන් හැපෙන්න හයියක් එතුමාට නිර්මාණය කරලා දීලා නෑ. විශේෂයෙන් පසුගිය කාලේ ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොකළ ආකාරයට අයවැය යෝජනා බොරු බවට පත් කළා. මම මේ ගැන වෙනම පොතක් ලියලා තියෙනවා. අයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය කියලා. මොකද සම්පූර්ණ අසත්‍යම කරුණු වලින් අයවැය පෙරෙව්වේ
රවී කරුණානායක මුදල් ඇමැතිතුමා. මං උදාහරණ කීපයක් විතරක් කියන්නම්. 312 වෙනි යෝජනාව 2016 ඇවැය නොසලකා හැර තිබූ පාසල් 1350ක පාසුකම් වැඩි කරන්න. මිලියන 30000ක් වෙන් කළා. වෙන් කරලා දුන්නේ සල්ලි 1207යි. 104යි. ද්විතීක පාසල් 1000ක් ක්‍රියාකාරී බහුමාධ්‍ය කාමර යනාදීන මිලියන 15000යි. දුන්නේ 710යි. 105යි. ප්‍රාථමික පාසල් 3577ක් හදන්න මිලියන 10000යි. දුන්නේ 1661යි. 116යි ප්‍රගතිය. ගුරු නිවාස ග්‍රාමීය ප්‍රදේශවල පිහිටන්න මිලියන 2000ක් වෙන් වෙනවා අයවැයි. එතකොට මේ හැම එකකටම පසුපෙළ මන්ත්‍රීවරු අප්පුඩි ගහලා තියෙනවා. 27යි වෙන් කරන්නේ 101යි. දැන් මේ මං කියපු යෝජනා ටිකට අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා මිලියන 57000ක්. 57000ක්. වියදම් කළේ 3605යි. වියදම 106.3යි. මේ පොත ඕනෙම මේ ප්‍රසිද්ධ පොත් වෙළඳසැලකින් ගත්තොත් මේකේ මං එක එක අයවැය යෝජනාවේ 1 2 3 4 යනාදී වශයෙන් සියල්ල වියදම් කරපු ආකාරය පිළිබඳ මේකට කූටලේඛනයක් කියලා මට නඩු දාන්න පුළුවන්. මං අච්චු ගහලා ප්‍රසිද්ධ කරලා තියෙනවා මේ අයවැය පසු විපරමින් මේ තරම් විශාල ලෙස නොමග යවීම කරලා නැහැ. මොකද මෙතුමගේ කිසි වැරද්දක් නැහැ. එතුමා සන්තෝෂ වෙනවා එතුමගේ ව්‍යාපෘතියට මුදල් ලැබුණා කියලා. දැන් එතුමා මීට ඉස්සෙල්ලා සඳහන් කළා අපි රට දියුණු වෙන්න නම් මේ රට ඉස්සරහට ගෙනියන්න නම් තාක්ෂණය නවෝත්පාදන ඇති වෙන්න ඕනේ අපනයන වැඩි වෙන්න ඕනේ. මම ඒක පිළිගන්නවා. ඒකට අපේ රටේ නිදාස ලැබුණ දවසේ ඉඳන් අපි ඔබ තමුන්නාසලා සියලු දෙනාම අපිත් එක්ක ඉගෙන ගත්තේ මේ රටේ එක්ක විද්‍යාව, එක්ක කලා, එක්ක වාණිජ්‍ය මේ තුන විතරයි. මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මෙතුමා අවංකව සහයෝගය දුන්නා. ලංකා ඉතිහාසයේ තාක්ෂණවේදී විෂය ධාරාවක් හඳුනනලා දුන්නා. තාක්ෂණ විද්‍යාගාර 251ක් හැදුවා. අද මෝටර් යාන්ත්‍රික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික රොකට් යවණේව අරෝමේව ළමයි කරනවා ලංකාවේ වැඩිම ජනප්‍රිය විෂය ධාරාව. විශ්වවිද්‍යාල 11ක අලුතෙන් තාක්ෂණය පීඨ ඇති වෙලා තියෙනවා. දැන් ඇත්තටම අපි මේ රටේ රට ගොඩනගන්න නම් දරුවෝ ඉන්නවා 44,00,000. ගුරුවරු ඉන්නවා 263,000. ඊළඟට මේ දරුවන්ට සම්බන්ධ දෙමව්පියෝ ඉන්නවා 188,000. මේ කරන්න ඕනේ බාලාංශ පන්තියේ ඉඳන් වෘත්තීය අධ්‍යාපනයේ තෙක් දරුවෙක්ගේ අවුරුදු 16 17 පනින්න තෙක් ඔව්ව විභාගයේ සමත් ජීවිතයේ අසමත් දරුවෙක් නෙමෙයි විභාගයේ සමත් ජීවිතයත් සමත් වෙන දරුවෙක් බවට පත් කරන්න රාජ්‍ය අයවැයෙන් වැඩිම සම්පත් ප්‍රමාණය ලබා දීමයි කරන්න තියෙන්නේ. මෙතුමාලා අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මෙතුලෙන් උසස් ප්‍රතිඵල ලබන අයට විශ්වවිද්‍යාල විදේශගත වෙලා ලබා ගන්නට හැකියාවක් සලසලා දීලා තියෙනවා. ඒකත් කියන්නම්. ඒ ඔක්කොම යෝජනා 13 වසරක අනිවාර්ය කිරීම පාසල ඇතුලේ මේ 13 වසර දක්වා ඉගෙනීම සියල්ල මම අච්චු ගාලා තියෙන පොතේ පෙන්නන්නම්. අපි හැදුවා මම අධ්‍යාපන ඇමති වශයෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කියන එක. ඒ වගේම උසස් අධ්‍යාපන සඳහා ලක්ෂ 11ක ණයක් ලබා දීම මේවා ඊටමත් ප්‍රගතිශීලී කාරණා නේද? ඒවා ඊට හොඳයි. හැබැයි යථාර්ථයත් එක්ක ගලපන්න ඕනේ. මොකද දැන් එතුමා කිව්වා ශිෂ්‍යත්වයක් දෙනවා විදේශ දරුවෝ 13 දෙනෙකුට 14 දෙනෙකුට උසස්ම ප්‍රතිඵල ගන්න ආවදරුවා. උසස්ම ප්‍රතිඵල අරගෙන ඇවිල්ලා ලංකාවට සේවය කරනවා. ඉතින් හොඳයි නේ. හොඳයි. හරි හොඳයි. මම මගේ පුද්ගලික මුදලින් මගේ ලොකු දුවට ඉගැන්නුවා. ඇය ඕස්ට්‍රේලියාවේ තිබෙන ඉතාම දියුණු මේ විශ්වවිද්‍යාලයක අපේ රටට අහිමි විෂයක්. ඒ කියන්නේ බයෝමෙඩිකල් ඉංජිනියරින් කියන එක කරලා පළවෙනි පන්ති සාමාර්ථයක් ගත්තා. පළවෙනි පන්ති සාමාර්ථය. ඉංජිනේරිවරියක් ලෙස ඇය ඩොලර් 4000කට විතර මාසිකට වැඩ කරමින් හිටියා. අපේ රාජිත සේනරත්න මිත්‍ර ඇමතිතුමා කිව්වා ලංකාවට මෙහෙම අය නැහැ. මොකද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යන්ත්‍ර සූත්‍ර උපකරණ පිළිබඳ බයෝමෙඩිකල් ඉංජිනේරින් පළවෙනි පන්ති සාමර්ථ්‍යයක් ගත්ත කෙනෙක් ගෙනල්ල දෙන්නේ. මම දරුවට කිව්වා පුතේ එන්න ලංකාවට දැන් මේ ආණ්ඩුව මේ රැකියාවදී.
දැන් ඇවිල්ලා මාස 6ක් ඉතර වෙනවා. තාම රැකියාවක් හොයාගන්න බෑ. අපි මේ රටේ ජනතාව බොරු කියලා මුලාවේ දාන්න නරකයි. එහෙම විදේශවල ගිහිල්ලා ඉගෙන අරන් එන අය මේ රටට එන්නේ නැහැ. ඔව් මට එතනදි මොහොතක් දෙන්න. දැන් ඔය විදේශ යෝජනාව 2017 අයවැයේත් 101 වෙනි යෝජනාව හැටියට තියෙනවා ඒ විදිහටම. හැබැයි ඒ මේ දක්වා ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ යෝජනාවම මෙවර 102 වෙනි යෝජනාව හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඔව් නෑ මම පිළිගන්නවා. නෑ මම පිළිගන්නවා. හැම යෝජනාවම ක්‍රියාත්මක කරගන්න හැම අවස්ථාවෙම පුළුවන් කමක් නැහැ. ඒක අපේ රජයේ විතරක් නෙමෙයි බඳුල ඇමතුමාගේ රජයේත් ඒ සියලු රජවල තිබිච්ච කතාව. අර පොඩක් නේද? ඇමතුමනේ දැන් මෙවර එවැනි යෝජනා ගණනාවක් තිබෙනවා. නෑ දැන් මෙහෙමනේ. දැන් ඉස්සෙල්ලා මම ඔතනට එන්න කලින් කියන්නම්කෝ දැන් පොතක් ලියලානේ අපේ බඳුල මේ අඩු වැඩි වශයෙන් දැන් මට මේක 2014 ගන්න බැලුවා මේක මොකක් හරි එරර් එකක් නිසා එන්නේ නෑ 2013 ගත්තාම. හොඳේ 2013 කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න. දැන් මං තියනවා ඇක්චුවල් එක්ස්පෙන්ඩිචර් අප්‍රූව්ඩ් එක්ස්පෙන්ඩිචර් උදාහරණයක් හැටියට අපි ගමු පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි. හරි පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි එකට වියදම් කරලා තියෙන්නේ වියදම් කරපු ප්‍රමාණය සහ මේ එස්ටිමේට් එක අතර වෙනස 124යි. ඒ කියන්නේ 170 ගණක් වියදම් කරලා 101ක් නෙමෙයිනේ. ඔව් 124යි. දැන් උදාහරණයක් ඒ වගේ ලොකු එකක් ගමුකෝ මේ තියෙන 166යි අඩුවෙන් වියදම්. ඉන්ඩිජිනස් මෙඩිසින්. ඒ කියන්නේ දේශීය සෞ වෛද්‍ය වියදම් කරලා තියෙන්නේ 140යි. හරි ඊළඟට නැෂනල් හෙරිටේජ් වියදම් කරලා තියෙන්නේ 145යි. ඔව් එකක් තියෙන එකක් කියන්නේ එකක් 100ට එකක් නෑ නෑ ඒ මේ 130ක් තියෙන එකක් පෙන්වන්න නම් නෑ එකක් මං කියන්නේ පෙන්වන්නේ නෑ මට එහෙම ගන්න මේක හොයා ගන්න බෑ. ඒක තමයි සෞන්දර්යය. හරි මේ ගන්න හොයා ගන්න බෑ. නමුත් මේකේ තියෙන බහුතරයක් තියෙන 120 30 40 50 වියදම් කරලා නැහැ. ඔබතුමා මෙහෙම බේරන්න යන්න එපා. මොකද බේරන්න බෑ. ලංකා ඉතිහාසයේ සුදේව අධ්‍යාපනයේ සඳහා පුනරාවර්තන වියදම කියලා බිලියන 121. නෑ මෙතන බඳුර වත්තම දෙන්නම දන්නවා. ඇකවුන්ටින් ප්‍රශ්නයක් තියෙන්නේ. බිලියන 121ක් කියන්නේ කෝටි 12100 වෙන් කරලා බොරු වෙන් කිරීමක් කළා කියලා ඒක වියදම් කරන්න එපා කියලා කෙලින්ම මහා භාණ්ඩාගාරයෙන් උපදෙස් දීලා සතයක්වත් වියදම් කළේ නැහැ. මේකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් තියෙනවා. හරි ඒක තමයි මේ එක කියන්නේ. ඒක තමයි ඒක මොකක් හරි නෑ නෑ ඒක කියන්නේ ඒක නෙමෙයි. හේතුන් නිසා තමයි මේක 100ට එක වුනේ. නෑ නෑ ඒක නෙමෙයි ඒක කියන්නේ. මේ ඉන්න මේ පොඩගෙන ගුරු නිවාස හදන්න බිලියන 2000යි. නෑ නෑ ඒ වියදම් කළේ 27යි. 101යි. නෑ ඒ ඔක්කොම ඒක ඇතුලේ තියෙන්නේ. ඒක ඇකවුන්ටින් ප්‍රශ්නයක්. හරි අපි එතනට ගිහිලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇකවුන්ටින් ප්‍රශ්නයක් තමයි. මේක ඒගොල්ලෝ කොහොමද විදිහට කරන්න බෑ කියලා. ඒ කියන්නේ රටේ ජනතාව හැටියට දැන් ওই කතාවත් එක බලලා අපිට මේ තීරණය කරන දේශය දැන් මෙතුමා කියන අයවැයේ මිත්‍යාව සහ යථාර්ථය කියලා මේක අපිට ගන්න වෙන්නේ දේශපාලනයේ මිත්‍යාව සහ යථාර්ථය කියලා. නෑ නෑ ඒක ඇකවුන්ටින් ගැටලුවක් වෙලා ඒක ඒ විදිහට ෆිගර්ස් ආවට හරි අපි වියදම් කරලා තියෙන ප්‍රමාණය ගැන කතා කරන්න පුළුවන්. දැන් මේ පාර ඇකවුන්ටින් ගැටලු කීයක් තියෙනවද? අධ්‍යාපන 2017 හරි අපි වියදම් කරලා තියෙන පොඩ්ඩක් මට තප්පරයක් දෙන්න. හරි මේ এডুকেෂන් බිලියන 258ක් වියදම් කරලා තියෙනවා. මොන තරම් වියදම් කරලා තියෙනවා? හරි බිලියන 258ක් වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි පොලිය අයින් කරාම දෙවැනි වැඩිම වියදම තමයි අධ්‍යාපනය. හරි වැඩිපුරම වියදම තියෙන්නේ මේ පඩිගෙවන්. හරි සිවිල් ඇඩ්මිනිස්ට්‍රේෂන් 295යි. සමහර වෙන අරක 3 දෙවැනියට තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඇන් කමියුනිකේෂන්. හරි ඩිෆෙන්ස් 228යි. ඉතින් මේක බෙදිලා ගිහිල්ලා තියෙනවා. හරි කාට හරි එක දත්තයක් අරගෙන කියන්න පුළුවන් ගුරු මේ නිවාස හදන්න වියදම කරගන්න බැරි වුණා කියලා. ඒක හරි ඒක පිළිගත්තා කියමුකෝ. හැබැයි බිලියන 250 2017 වියදම් කරලා තියෙනවා අධ්‍යාපනය සඳහා. මෙතුමා මේ තාක්ෂණයේ පීඨය පටන් ගත්ත එක අපි ගරු කරනවා. එදා පාර්ලිමේන්තුවේදී මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට මෙතුමා ගෞරව දීලා කතා කරා. ඒක එතුමා විශ්වවිද්‍යාලෙ ගිහින් තියෙනවනේ වැස්සකට නෙමෙයි ඇත්තටම. හරි මම ඒක කතා කරා. හරි හැබැයි මම කියන්නේ අපිත් දැන් කරන ඒවා සම්බන්ධයෙන් ඒක ධනාත්මකව බලන්න. අලුතෙන් 26ක් තියෙනවා. අලුතෙන් 26ක් තියෙනවා. කාටවත් ඕලෙවල් එකෙන් පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මේ ස්ටුඩන්ට් ලෝන් ස්කීම් එක හරහා අවස්ථා ගොඩක් තියෙනවා. ගරු අමතුනේ මට තියෙන ප්‍රශ්නය දැන් 2017 තිබුණු යෝජනාව මේ අධ්‍යාපනය වැත්තෙන් ගමු. අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබුණු යෝජනාවම ඒ ආකාරයෙන්ම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ 2019 අයවැය දක්වා. 2019 අයවැයත් ඒ යෝජනා එලෙසම තියෙනවා. එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ 2017 නොවුන දේ
මේ අයවෙන් සිද්ධ වෙයි කියලා. නෑ මම කිව්වනේ මේ සුදේව සමහර ඒවා ක්‍රියාත්මක වෙලා නෑ කිසිම ආණ්ඩුවක 100%ක් යෝජනා ක්‍රියාත්මක වෙලා නෑ. 100%ක් වෙන්නේ නෑ. හරි. ඒක දැන් මම පෙන්වන්නේ මම 2013 වර්ෂයේ ගත්තම ඍණ ගණන් ගොඩක් තියෙනවා. වියදම් වෙලා තියෙන ප්‍රමාණය සහ ඇලකේෂන් එක අතර වෙනසක් තියෙනවා. හරි. නමුත් ඒක නිසා මේ සමස්ත ආයවැය ක්‍රියාවලිය පොත ලියන්නේ මම ඉතින් ඌවා කියවනවා විතර එක පොතක් එලි දැක්වේ මම මෙයාගේ මොකක්ද පොත 2014 නේ 2000 චන්දර කලින් UN එකේ ඉන්නකොට රට පෙරටද බන්දුල UN එකේ ඉන්නකොට බන්දුල ලිව්ව පොත ඒක ප්‍රධාන දේශනය කරේ මම ඉතින් මං කිව්වේ ඒක දැන් පොත ලියන්න මං දේශනය කරා නේද ඔක්කොම ආණ්ඩුව වලට ආවම පොතක් දානවා ඒකයි වෙන්නේ නේද මමත් පොත ලියලා තියෙන එක තමයි පබ්ලිෂ් කරලා නේද කරන්නේ පිටු 500 ගානක් තියෙනවා මේ අයවැයේ තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ තියෙන ප්‍රශ්න ගැන කරන්නේ ඔව් අපිට මංජුල මට මොහොතක් දෙන්න දැන් මෙතුමන්ලගේ පොත් ගැන කතා කරපු හින්දා අපි විරාමයකට යමු කොහොමත් අන්තිමට පොත පෙරලෙන්නේ අපිට අපි විරාමයට ගිහිල්ලා සනකුණ සීමාවෙන් එහා අයවැය සමගින් මෙදිරිවල රටේ ප්‍රධාන කතාබහ ආර්ථිකය පිළිබඳ වෙනිසාමයි ආර්ථික විශේෂඥයින් දෙදෙනෙක් කතා කැඳවන්නේ සලකුණ දේශපාලන සංවාදයේට ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. මට එක පාටම හිතුනේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාගෙන් අහන්න එතුමාගෙන් අහන්න වාහන පෙන්නන්නම් බැරිද මේ ආණ්ඩුවට? එහෙම කියන්න එපා. මොකද වාහන වර ගානක් ගිය පාර ගෙනාවා. මොකද බදු අඩු කරාම වාහන බර ගාණක් ගෙනාවා. හරි මංගාව දත්ත ටික නැහැ හොයලා ගන්න පුළුවන්. ඊට පස්සේ යම් කිසි විදියකට බදු වැඩි කරාම දැන් කියනවා වාහන පෙන්වන්නම් බැරිද කියලා. මෙහෙමයි. ලක්ෂරි වාහන ආව ගොඩක් අඩු මිලට. හරි මං නම් ඒක සම්මත කරේ නැහැ එදා ඉඳන්ම. ඒකත් වැරදීමක්. ඈ? පිළිගන්න ඒකත් වැරදීමක්. නෑ ඒගොල්ලෝ ඕනම වඩා මොදල මාත්‍රයක් කියනවා. මෙවර සාකච්ඡා වෙන සඳහන් ක්‍රමවේදයේ වෙනසක් වුණා ඒ තුලින් වාහන අඩු වුණා ඒකනි වැරදි කරගන්න නෑ නැවත බද්දක් ගන්නවා කියලා. දැන් මම කියන්නේ බදු අඩු කරා වැඩි ගිය පාර ලක්ෂරි අයිටම්ස් ලක්ෂරි කාර් වල බදු වැඩි කරා අඩුයි. ඉතින් ඒක එච්චර බදු අඩු කරන්න හේතුවක් නෑ. දැන් මට එක පුද්ගලයෙක් හම්බුණා. ඒ පුද්ගලයා කිව්වා මේ අපි කවුරුත් දන්න කෙනෙක් මේ මං ගා මේ ෆෙරාරි එකක් කරන්නේද ඔයා කියලා. එතකොට ඒ පුද්ගලයා මට කිව්වා නෑ හර්ෂයා මම ෆෙරාරි දෙකක් ගත්තායි කිව්වා. හරිද ෆෙරාරි දෙකක් ගන්න මේ තරම් බදු අඩු කරලා තිබුණා. ඉතින් ඒ කියන්නේ ඒක අවශ්‍ය නෑ. එහෙම බදු අඩු කරන්න හේතුවක් නෑ. ඉතින් මම නම් මේ තීරණයත් එක්ක ඉන්නවා මේ ගණන් වැඩි වාහන වලට ලක්ෂරි බද්දක් ගහන්න ඕනේ. හැබැයි අපි ෆෙරාරි පැත්තකින් තියමුකෝ දැන් මේ ආණ්ඩුව 800 cc වලට අඩු කරන තමයි 250,000කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක මෙතන කලින් වැඩි වුණා. මෙතන කලින්ුත් වැඩි වුණා. මේ දෙවෙනි වතාවට 250,000කින් දැන් මේ යහපාලන ආණ්ඩුව බලයට එනකොටම පෙන්නපු කාරණේ මොකද්ද? හරි සුදේව වාහන ගොඩක් අඩු වුණානේ මිල අඩු වුණානේ වාහන කොහෙද අඩු වුණේ? නෑ නෑ වාහන ගෙනාපු ප්‍රමාණය දැන් මම මේක හොයලා පෙන්න වාහන ගෙනාපු ප්‍රමාණය තියෙනවානේ. ඒ කියන්නේ බදු අඩු වුණානේ බදු අඩුනේ කොහෙද 2015 වෙන පස්සේ කොහොමද බදු අඩුනේ නෑ දැන් 2000 බදු වැඩි වුණා අඩු වුණා වැඩි වුණා අඩු වුණා බදු වැඩි වුණා ඊට පස්සේ ආයෙ බදු අඩු වුණා බදු අඩු වුණාම වාහන ගොඩක් යනවා දැන් ඇත්තටම උනේ ප්‍රතිවර්ණ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා මේ අයවැය වගේම එතකොට මෙතුමන්ල මුදල් වියදම් කරලා දැන්නීමක් දැම්මනේ අර යතුරුපැදියෙන් එනවා අර ලඳක් එනවා ආ තෙමා ගත්ත නේද එහෙනම් ඇතුළට එන්න අපේ පංචවිධ ක්‍රමවේදයේ අනුව මේ අලුතෙන් කුඩා වාහනයක් ගන්න පුංචි කාර් මානසිකයක් ඇති කරලා එතකොට හැමෝම හිතුව පුංචි කාර් එකක් ගන්න මේ පෙරාර මේ මොනවද අති සුඛෝභෝගී භාණ්ඩ ගන්න නෙවෙයි හයිබ්‍රිඩ් එකක් දැන් හයිබ්‍රිඩ් මෝටර රථයක් ඒ කාලේ ගන්න මිල තරම් ඇති බද්ද ඒ මහින්ද රාජපක්ෂ යුගයේදී මේ මෝටර රථේම ගන්න යන වියදම තරම් ඇති බද්ද ඉතින් එතකොට මේ මිනිස්සෙකුට වාහන සීනියක් දීලා රථ ගායක් ඇති කළා රටයන් නැතුව ඉන්න බැරි ප්‍රමාණයට ප්‍රචාරණය කළා. ඊට පස්සේ ඒ ඒකයි අර කිව්ව ජනතාවට දුන්න පොරොන්දුයි බලයට ගත්තට පස්සේ ක්‍රියාත්මක කළ ආකාරය අතර තියෙන වෙනස තුල තමයි මේ හිරවිල්ල තියෙන්නේ. අද මෝටර රථ වෙළඳපොළේ විශාල කඩාවැටීමක් තියෙනවා. දැන් මම අද උදේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. 161 වෙනි යෝජනාව අනුව යෝජනා කරලා තියෙනවා. අවුරුදු දෙකක් යනතෙක් තේ රබර් පොල්
වැවිලි කුරුෂ කර්මාන්තයේ නියුතු අයට බදු නිදාස දෙනවා කියලා. අපි නෙමේ මේ ආණ්ඩුව ඇවිල්ලා. එම යෝජනා කරලා ඊට පස්සේ දැන් අද ප්‍රශ්නට උත්තරේ දෙනවා අපේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කැබිනට් තීරණයක් අනුව මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටෙව්වා. එහෙම බදු සානයක් දුන්නේ නැහැ. එතකොට මෙතුමන්ලාගේ මේ ඉන්න නියෝජ්‍ය නායකතුමෙක් කියනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්තුමා ප්‍රසිද්ධ රැසින් වල හැම්බෙලිම මේ කම්කරුවන්ට දහ නෙමේ ඊට වඩා මාසයකට පඩිය දෙන්න ඕනේ. දහකට වඩා වැඩිය දෙන්න පුළුවන්. මේ තේ කර්මාන්තයේ රබර් කර්මාන්තයේ නියුතු අය ඒ ඇමතිවරයා කියනවා මේක දැන් නිෂ්පාදන වියදම් වැඩි වෙලා ලෝක වෙළඳ පොලේ තරඟ කිරීම අසීරු වෙලා තියෙන තත්වයක් යටතේ තව කොහොමද වැඩි කරන්නේ කියලා. දැන් මේවා ගැන ආර්ථික විද්‍යාත්මක එකඟතාවයක් තියෙන්නේ දැන් රටක නායකයෝ හරි දේශපාලන පක්ෂවල ඉන්න මිනිස්සු හරි ඇඟට එන ඒවා ජනතාවට කිව්වහම ජනතාව හිතනවා දැන් ඇත්තටම රුපියල් 10ට වඩා ගෙවන්න පුළුවන් නම් රජයේ වහා කළ යුත්තේ 10ට වඩා ගෙවන එකනේ කම්කරුවන්ට වැඩ ගන්න අයට. මේ වගේ යෝජනා දානවා බද්ද නිදාස් කියනවා බද්දාය කරනවා. දැන් ඉතාම වැරදි දෙයක් මේ රටේ පෞද්ගලික අංශයට කවදාක්වත් එක්සත් ජාතික පක්ෂේ රජයක් කරන්නේ නැහැ. පුද්ගලිකාංශයට ප්‍රයිවට් සෙක්ටර් එකට එහෙම ගහන්නේ නැහැ. ආණ්ඩුව ආපු ගමන් කරපු දේ තමයි සුපර් ගේන් ටැක්ස් කියලා අතීතයට බලපාන බද්දක්. ඒව දැන් කරලා නැහනේ. හරි. ඒක කරේ නැද්ද? නෑ නෑ ඒක පාරක් කරලා තියෙනක ඇත්ත. නමුත් ඕකම පිට අල්ලගෙන යන්න ඕනේ නැහැ. දැන් ඒක ඒව ගහන්නේ නැහැ. ඒව දැන් ඒක අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එතන ආණ්ඩුවට වැරදුනාද? පොඩ්ඩක් මේ අහන්නකො මම කියන්නේ. දැන් පොඩි කාර් ගැන කතා කරානේ. හරි. අපි දත්ත ටික ගනමු නිකන් ඔය කවුරුත් කියනවට වඩා මේ මංගාව තියෙන වාර්තාව 2019 ජනවාරි මාසේ. මේ ස්මෝල් කාර් ප්‍රී ඕන්ඩ් එක විතරයි හරි මේ රීකන්ඩිෂන් නෑ නෑ රීකන්ඩිෂන් ස්මෝල් කාර් හරි මේ තියෙන 1000 cc වලට වඩා අඩු ඒවා 2017 හොඳ 2017 ජනවාරි විතර මං කියවන්නම් හොඳේ 2017 ජනවාරි මාසේ මේක හොඳ වැදගත් කතාවක් මොකද නැත්තම් මේක ඕගොල්ලෝ හරියට මේක විශ්ලේෂණය කරන්න 2017 දන 578යි පෙබරවාරි 415යි ඔහොම මම මාර්තු කියාගෙන යන්නම් 698යි 645යි 723යි 749යි 867යි 1025යි 792යි 581යි 1097යි ඊට පස්සේ 2018 එනවා හරි 2000 මොකද කියන්නේ ඒ කියන්නේ පුදාකාර ආයනනේ ආවාසකට අනේ කරපු ප්‍රමාණය රෙජිස්ටර් කරන ඔබතුමා කියන්නේ ඔන්න එතකොට තියෙන්නේ 500 ගණන් 400 ගණන් ඊට පස්සේ බදු වෙනස් වුණා 2018 ජනවාරි මාසෙ 3815යි පෙබරවාරි 3700යි මාර්තු 4500යි අප්‍රේල් 4700යි මැයි 5200යි ජූනි 5224යි ජූලයි 5700යි අගෝස්තු 5400යි ඊට පස්සේ 3500යි 3800යි 2072යි 1094යි මොකද අර 200% මේ මොනවාද ලික්විඩිටි එක දාලා LTV එක අඩු කරපු නිසා අර මේ ෆොරෙන් එක්ස්චේන්ජ් ප්‍රශ්නෙත් එක මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් තමයි අඩු වුණේ. ඔක්තෝබර් වල අඩු වෙලා තියෙනවා 3800ට නොවැම්බර් වල 2072ට දෙසැම්බර් වල 1900ට ආයි ජනවාරි වල 2400ට වැඩි වෙලා තියෙනවා. මේ මං කිව්වේ ඇත්ත කතාව. එතකොට කාට හරි විග්‍රහ කරන්න පුළුවන් මහා විශාල ප්‍රමාණයක් අඩු වෙලා කියලා. අඩු වෙලා නැහැ සුදේව. දෙගුණ නැහ හතර ගුණයකින් අපි ඔබෙන් අහන්නේ 2018 වර්ෂේ නෑ සුදේව හැම දෙයකටම අපි ඩේටාත් එක කතා කරමු සුදේව මම වාහන ගෙන්වීමේ අඩුවීම හෝ වෙන කාරණා කැමති ඔබෙන් අහන්න ඔබ මගේ ප්‍රශ්නේ හරියට ගන්න මම ඔබෙන් අහන්නේ පුංචි කාර් වලට ලක්ෂ 2.5න් එහා ඒ ටැක්ස් ගැසීම සාධාරණ දෙයක් මම ඔබෙන් අහන්නේ එච්චරයි සුට්ටක් ඉන්නකෝ මං කියන්නේ හැම දෙයක්ම සාපේක්ෂව බලන්න ඕන මේ සාපේක්ෂව බලනකොට දැන් සුදේව උසද මං දන්නේ නැහැ කාට සාපේක්ෂවද සුදේව උස මට සාපේක්ෂව උසද රංගන සාපේක්ෂව උසද රංගන සාපේක්ෂව කොටයි මට සාපේක්ෂව උසයි වෙන්න පුළුවන් හරි හැමදේම සාපේක්ෂත්වයක් තියෙනවා එතකොට අපි බලන්න හැබැයි ඔබතුමාලා විදුල් කාර් වලට මේ කියනවා සහනයක් දෙනවයි කියලා ඒක වෙනස් කරනවා ඒක මම මේක මම දැන් තීරලා තියෙන එකත් එක්ක මම එකඟ නැහැ ඒක මම මට මොහොතක් දෙන්නේ මේ කාරණාව එක උදාහරණයක් විදුල් වාහන නෑ මට මොහොතක් දෙන්නකෝ ඊට කලින් අර මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යරයා කියනවා ඊට කලින් ක්‍රමවේදය අනුගමනය කරලා මෙන්න මේ වගේ ක්‍රමවේදයකට ගිහිල්ලා සුකොබ්බෝගේ වාහන වර්ග කීපයක බදු අඩු වුණා එතන වැරදීමක් වුණා ඒක નિවැරදි කරන්න මෙන්න බද්දක් ගන්නවා කියලා එතකොට ඔබේ ඒ බදු අඩුවීම කියලා ඔබ උපුටා දක්වන්නේ වැරදීම අනේකයි ඔබතුමා කව සංඛ්‍යාල එකනත් එක්ක කතා කරමු කියලා මාත් එම කිව්වේ ඒකයි. ඔව් නෑ මෙහෙමයි මම කියන්නේ
කුඩා කාර් සම්බන්ධයෙන් මම කලින් කතා කරේ ලක්ෂරි ලොකු කාර් Ferrari, Range Rover, BMW, Mercedes ඒවා. මම කියන්නේ දැන් මේ කුඩා කාර් හරි සාමාන්‍ය පුද්ගලයෝ භාවිතා කරන වාහන. මම කිව්වොත් මේ තර්කය ඔයා පිළිගන්නවද නැද්ද? මේ මම කියන්නේ ඇත්ත. හරි මේක තමයි මම දෙන්නම් මේකේ කොපි එකක්. හරි මොකද එතකොට ඕගොල්ලෝන්ගේ අතින් මේක වරදින්නේ නැහැ. 2017 බදු ක්‍රමයේ යටතේ සාමාන්‍ය මට දැන්ට හරියට මේ ගාන හදාගන්න බෑ. රෆ්ලි කාර් 500ක් 600ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. හැබැයි 2018 රෆ්ලි මාසෙකට ගෙනල්ලා තියෙනවා කුඩා කාර් කාර් 5000. ඒ කියන්නේ 8 ගුණයකින් විතර වැඩි ගෙනල්ලා. ඒ කියන්නේ දැන් ඒ ගෙනාපු එක නවත්තන්නද මේ බද්ද දැම්මේ? නෑ. එතකොට ගොඩක් ඒ කියන්නේ ජනතාවට කාර්වල යන්න කියපු ආණ්ඩුව ජනතාව කාර්වල යන්න පටන් ගන්නකොට ඒක නවත්තන්නද බද්දගෙන? ජනතා බද්ද වැඩි කරලා තියෙන්නේ සුකෝපභෝගී Range Rover වල ඒවා තමයි මිලියන් 20ක් වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍ය පුංචි කාර් එකක් ගන්න මිනිස්සුන්ට ලක්ෂ 2.5ක් 3ක් වැඩි වීම බරපතල නැද්ද ඔබතුමාට? නෑ මම මට නිකන් දෙන්න පුළුවන් නම් දෙනවා. හරි නමුත් අපි මේක වැඩ කරන්න ඕනේ මේ රාමුවක් ඇතුලේ සුදේව. අපි වැඩ කරන්න ඕනේ රජයට තියෙන ආදායමත් එක්කනේ සුදේව. හැබැයි මම වෙස්සන්තර නෙවෙයි මට නිකන් දෙන්න බෑනේ. දැන් බලන්න දින 52 කුමන්ත්‍රණයේ කාර්යයේ මහින්ද රාජපක්ෂ මේ විපක්ෂ නායකතුමා මුදල් ඇමති හැටියට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් දාලා කිව්වා මෙන්න බදු ඔක්කොම අඩු කරනවායි කියලා. අර බද්ද අඩු කරනවා කිව්වා මේ බද්ද අඩු කරනවා කිව්වා ඊළඟ බද්ද අඩු කරනවා කිව්වා. මිනිස්සු හිතුවා මේවා කරන්න පුළුවන් දේවල් කියලා. නෑ ඉතින් අඩු කරන්න කරන්න බෑ. අඩු කරේ නෑ. අඩු කරන්න කොහොමද? බදු වෙනස් කරන්න බෑනේ පාර්ලිමේන්තුවේ පනතක් පාස් කරගන්නද? අඩු කරපු බද්දක් නෑ. මිනිස්සු උනුක මුලා කරා. මිනිස්සු ගැසට් නිවේදනයේ ගැසට් නිවේදනයෙන් පරිපූර්ණ බද්ද අඩු කරන්න පුළුවන්. නමුත් ගැසට් නිවේදනයක් ගහලා ආදායම් බඩු අඩු කරන්නවා. මොකද බැරි ආදායම් බඩු බෑ. බෑ ඒක තමයි කියන්නේ. එහෙම මොකද කිව්වේ? කෘෂිකර්මයේ නියැලෙන ආයත ආදායම් බඩු අඩු කරනවායි කියලා කිව්වා. වෘත්තීය වේදින්ගේ ආදායම් බඩු අඩු කරනවා කියලා කිව්වා. පනත ගේන කොහොමද? ඕගොල්ලන්ට ඕගොල්ලෝ කුමන්ත්‍රණයක් කරලා බලෙන් අර උකුස්සා වාගේ ඇවිල්ලා ඒක අරගෙන ගියා. උකුස්සා වාගේ ඇවිල්ලා අරගෙන ගියා පටාචාර උකුස්සා ඔයා රටේ පටාචාර කතාවේ මේ උකුස්සෝ. හැබැයි නෑ එතුමන්ලා දැන් මෙතුමාතු කරන තර්කයේ මෙතුමන් කියන්නේ සති දෙකයි අපිට තිබ්බේ. අපි ප්‍රතිපත්තියක් අරගෙන ආවා. ඒ ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නැ කියන එකයි මෙතුමන්ලා කියන්නේ. අනේ මේ සුදේ මම බොලද තර්කෙර නොයා ඉන්නවා. ආ ඉතින් ඒක ඒකෙන් බොරුවක්ද කරේ? එතනත් බොරුවක්ද කරේ? මම එතනට ගේන්න එපා. එතනත් බොරුවක්ද කරේ ඔබතුමා කියන්නේ? බොරුවක් නැත්තම් එහෙනම් ගෙදර අරිනවද මේ සුප්‍රීම් උසාවියේ 7 දිනෙකගේ 7 දිනෙකගේ 122ක් තියෙනවා කිව්වනේ සුප්‍රීම් උසාවියට ගිහිල්ලා කිව්වා අපි 122ක් අනේ බන්දුල පුතු වලින් ගහලා බයිබල් වලින් ගහලා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නෑ ඒක මේ අපි ඒ තර්කයට අපි තර්ක දුන්නේ මොකද ජනතාවට අවශ්‍ය වෙන ඉදිරි කාරණා මේ රටේ ආර්ථිකයට බලපාන ජනතාවට වැදගත් වෙන. දැන් ඔබතුමා පිළිගන්නවද මේ සුපිරි අධිවේගී මාර්ගවලට රුපියල් 100ක බද්දක් දාලා තියෙනවා. දැන් ওই බදු පස්සේ වැරදිලා හදනවනේ. දැන් මෙතුමාට ගිහිල්ලා මේක නිවැරදි කර තැයි. කඩවතේ ඉඳන් කොළඹ වැඩට එන කෙනෙක් කඩුවෙලට එන්න රුපියල් 100යි ගන්න. දැන් ඒකට තව 100ක් ගත්තාම වැඩි වෙනවා 200. නෑ මම කොහොම 100ම 100 200 කරලා නෑ. මම දන්නේ 300 100කින් වැඩි වෙනවන්නේ. නැතු 100 නෑ නෑ ඒක ක්‍රමවේදයක් නැතු ඇත. තාම ක්‍රමවේදයක් නැතු ඇත. මම දන්නේ 100 100 වෙන්නේ නැහැ. මෙහෙම 100ට 100ක් වුණොත් නෑ නෑ 100 100 නෑ ඉන්නකෝ මං කියන එක ඉස්සර තේරුම් ගන්න. මෙහෙම 100ක් වුණොත් යනකොට 100යි 200යි. නෑ නෑ මම දවස් 20ක් වැඩට ආවා. තාම කැසට් එක ගහලා නෑනේ. පඩි වැඩි වෙන්නේ 2500. නෑ නෑ තව ගෙදරින් ගෙනියන්න ඕනේ පාරේ. ඒ කියන්නේ යෝජනාව එසේ තිබුණත් වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ තමයි. නෑ නෑ ගැසට් එක හරියට ගහලා නෑ. ගැසට් ගන්න එපා. මොකද හේතුව දැන් මේ සුපිරි අධිවේගී උපකල්පනය කළා කියන්න බෑ. සුපිරි අධිවේගී මාර්ගවල අපි අය කරන ගාස්තුව ජාත්‍යන්තරයේ මට්ටමට වඩා වැඩි. මේ තව මේකේ කරන්න ඕනේ ටර්න් ඕවර් එක. පෙරවැටුම වැඩි කිරීම සඳහා වැඩි වැඩියෙන් මේ හයිවේ වල යවන්න ඕනේ ජනතාව. පොළඹවන්න ඕනේ. පටන් ගත්ත තැන් ගමන් හිඳාම ඒකට ඔබතුමාලා අනුගත විය යුතුයි නේද? මේමයි මම කියන්නම්කෝ මං කරන වැඩේ. හරි ඔය හයිවේ එකේ තියා ඕන තැනක අපි හදිසි අවස්ථාවක ගිලන් රථේ වුවම සතපාක් කතාය කරන්නේ නැහනේ බන්දුල. නෑ ගිලන් රථේ වාහන ප්‍රවාහන ආචාර්ය ඔබතුමා කියන්නේ ඔබතුමාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමස්තයට බලපාර කාරණා කිතාමත්ම පොඩි තැනකට පටු කරන්න එපා කරනවා. නෑ මම කිව්වේ ප්‍රවාහනය ගැන මේ කතා කරන්නේ. කොච්චර යනවද කියලා ප්‍රවාහනය කරන්නේ. නෑ නෑ මෙතන අපි දුප්පත් මිනිස්සුන්ට අඩු ආදායම් මිනිස්සුන්ට පෝසත් මිනිස්සු ඔක්කොටම එක වගේ දීලා තියෙනවා. අපි කතා කරමු දැන් අධිවේගී සංකල්පයට නේ ගමන් ගන්නේ. මේ බන්දුලත් එක්ක පිළිගන්න. ඒ වගේ අධිවේගී වැඩි වශයෙන් භාවිතා
කරන්න හුරු කිරීම වෙනුවට ඒක අධෛර්මත් කරන්නට මේ වගේ ගාස්තු වැඩි කර ගැනීම ඔබට අනුමත කළ හැකිද? මට මට හැමදේම අනුමත කරන්න ඔය අනිත් එක අනුමත කරන්න බෑ ඔබ කියාගෙන අපි අවසන් කරමු. හැමදේම අනුමත කරන්න බෑ. හැබැයි මේක 100කින් වැඩි වෙලා කියලා කොහෙවත් කියලා නැහැ. 100කින් වැඩි වෙලා කියලා තියෙනවා. නමුත් ඒ 300 100කින් වැඩි වෙනවද? 100 තවත් 100කින් වැඩි වෙනවද කියනක නෙමෙයි. 2016ට පස්ව ඉහළ නොගිය රජයේ ගාස්තු ඉහළ යෑමේ යෝජනාවක් වෙනවද මේ? 115කින්. ඒකනේ ප්‍රශ්නේ. නෑ නෑ ඒ හැමදේම නෙමෙයි. ඒ තියෙන්නේ 2016ට පස්ව ඉහළ නොගිය රජයේ ගාස්තු. එහෙම 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 හැමදේම නෙවෙයි කියන්න බෑ. හැම ගාස්තුවම නෑ හැම ගාස්තුවම නෙමෙයි. හැම ගාස්තුවම නෙමෙයි. හැබැයි හැබැයි එහෙනම් එහෙනම් එහි සඳහන් වෙන්න ඕනේ හැම ගාස්තුවම නෙමෙයි කියලා. නමුත් ඒ තුල ඕපන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විවෘත කරලා තියෙන්නේ. ඕනේ නැහැ කරන්න පුළුවන්. ඒ ගැසට් එකෙන් ඒක ඉදිරිපත් කරાવી. හොඳයි සුදේව අපි මේක අර අර හත් ගවවත් යාමුඩ ගන්න ඕනේ නෑ. ඔබතුමා දැන් මේ සාකච්ඡාවේ ප්‍රයෝජනයක් හරි වෙන්න අඩු ගානේ එක බද්දක් හරි. මේ වාහනවලට සුදේව වෙන රටවල් වල නිතිපතා ගමන් කරන අයට අර බස් එකේ යනකොට සීසන් ටිකට් එක දෙනවා වගේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් දෙනවා මුළු මුදලම එකවර අය කළා. ඈතදී එතකොට රජයටත් වාසියි. මොකද අවුරුද්ද යනවා නම් මාසෙ යනවා නම් මාස 3 යනවා නම් එක සැරේ මුදල රජයට ලැබෙනවා. ලැබිලා කාඩ් එක පෙන්නගෙන යනවා අතර මේ බැරියර් එකේ හිරවෙන්නේ. කාඩ් එක පෙන්නන්න ඕනෙත් නැහැ. දාලා තිබ්බම නිකම්ම කාඩ් එකෙන් කැපෙනවා. නිකම්ම කැපෙනවා. ඉතින් ඒ වගේ දිරිගැන්වීම් කරන්න ඕනේ හයිවේ එකකට බදු පනවන්න එපා. නමුත් මෙතුමා කියන්නේ ඒකට බද්දක් පැනවීමේ ගැටලුව තමයි තියෙන්නේ. නෑ මම අපි අපි බලමු කියන්නේ. නෑ සමහර ඔබතුමාට දැන් ප්‍රායෝගික දේවල් මෙතුමා කියන්නේ මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ කියලා. පොඩ්ඩක් මම කියන්නේ ඔය අනිත් ඉලෙක්ට්‍රික් දාන්නේ ඔබතුමානේ. ඉලෙක්ට්‍රික් වාහන වලට ගහලා තියෙන බද්ද වැඩි. නමුත් ඒක මෙතන බද්ද වැඩි වීම පමණක් නෙමෙයි. ඒක ප්‍රායෝගික නෑ. දැන් එහි දහහි සඳහන් කරන 80 සහ 75 දාලා තියෙන. නමුත් ලංකාවට දැන් එන්නේ 110. 110. ඒ කියන්නේ නෑ එතන ඒ කියන්නේ මේ නිලධාරීන්ට මේ පිළිඳන දැනුමක් නැතුවද සකස් වෙන්නේ? නෑ ඉතින් මෙහෙමනේ කවුරු අතුනොත් දැන් මේගොල්ලෝ බජට් එකක් හදන්න ඕනේ. හරි අපිට ඒ බජට් එක ඇතුලේ අපේ නිලධාරීන් වැදගත් පුද්ගලයෝ මේ මුදල් අමාත්‍යාංශේ නැතු මංගල ඔය සියලු ප්‍රතිදේ දන්නේ නෑ. මුදල් අමාත්‍යාංශේ නිලධාරී මහත්මීන් තමයි මේ බජට් එක හදන්නේ. ඒකෝර ඒ ඔවුන් අතින් ඒ සමහර විට ඉලෙක්ට්‍රික් කාර් ගැන ඔවුන්ගේ දැනුවත්භාවය මොකක් හරි තියෙන්නේ නැති. ඒවා වෙනවා. හැබැයි ඒක අපිට දැන් මේ බජට් රීඩින් එකේදී බජට් එක පාස් වෙනකොට අපි ඒක වෙනස් කර ගන්නවා. හොඳයි අපිට අවසන් විරාමය දෙන්න. අවසන් විරාමයෙන් පසු ඉක්මනින් බලන කැහෙනවා. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. අද සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාවට අපි ආරම්භ කරන සූදානම් වෙන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙත්තමා සහ ආචාර්ය හර්ෂිත සිල්ල මෙත්තමා සමග සාකච්ඡාවක් ප්‍රාත්මක කරන්නේ ඔබට වැදගත් වන කාරණා ගණනාවක් සාකච්ඡා වුණා කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මෙත්තමනි මම ඔබෙන් අහන්නේ දැන් ඔබතුමන්ලා නිරන්තරයෙන් මේ අයවැයක් ඉදිරිපත් වෙනකොට විපක්ෂය දකින්නේ අයවැය වැරදි. එතකොට ඔබතුමන්ලාට ක්‍රමවේදයක් නැද්ද? නෑ එහෙම නෙමෙයි. විය යුත්තේ මෙන්න මේකයි. මේ සකස් විය යුත්තේ මේ ආකාරයෙන් කියලා යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. එහෙමනම් මම ඔබෙන් අහන්නේ රට ආර්ථික අර්බුදයක තිබෙනවා නම් ඒ තුලින් එළියට යන්න කල යුත්තේ කොහොමද? රටේ පළවෙනි දේ තමයි මේ රටට ජාතික ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ අලුත්ම අලුත් විශ්වාසයක් ඇති වෙලා ඒට ජනතා සහභාගීත්වය ලබාගෙන කරන වැඩසටහනකට යන්න ඕනේ. ඒ සඳහා දැන් අපි වැඩතහනම් කරපු ආණ්ඩුවේ මම ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යවරයා ලෙස සිටියා. එතකොට මට කැබිනට් රැසින් දෙකකටයි සහභාගී වෙන්න ලැබුණේ. මං එක කැබිනට් තීරණයක් තිබුණ වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් කළා. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදීම සඳහා රාජ්‍යාංශය හා පෞද්ගලිකාංශයේ දායකත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා අවසර ඉල්ලලා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගත්තා. ඒ කියන්නේ රටට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක. දෙක මම දෙවෙනි කැබිනට් පත්‍රිකාව ලියලා සකස් කරලා ඉවරලා ඔක්කොම කරලා භාෂාවල්ට සියල්ල පරිවර්තනය කරලා යවුවා. කරුණු තුනක්. එක, මේ නිෂ්පාදනය වැඩි කරන්න නම් ආයෝජනය වැඩි කරන්න ඕනේ. ආයෝජනය වැඩි කරනකොට විජාතිකයන්ට දෙන වරප්‍රසාද වරදාන කිසිවත් සුවජාතිකයන්ට ලැබෙන්නේ නැහැ. එනිසා සුවජාතිකයෝ වනසන විජාතිකයෝ සනසන එක වෙනුවට ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොදුන්න ආකාරයේ පෞද්ගලිකාංශයට හංගවගෙන තියෙන මුදල් බදු ගෙව්වේ නැති මුදල් සියල්ල එළියට දාන්න පුළුවන් වෙන විදියට බදු විරාම බදු සාන බදු සානුබල සහිත බදු විමුක්ති පැකේජය නමින් පැකේජයක් හඳුනා දිය යුතුයි. එක දෙක, කෙලින්ම භාණ්ඩ නිෂ්පාදනය කරන එක ජාත්‍යන්තරයට සම්බන්ධ කරන්න පුළුවන් වෙන ආකාරයට අපනයන නිෂ්පාදන ගම්මාන එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් විලේජ් කියලා ගම්මාන 5000ක් ඇති කරන්න
ඒ සඳහා එක්ස්පෝර්ට් ඩිවලොප්මන් බෝඩ් එකේ ජනතාවගේ සමාගම් වලට 140ක කොටස් ප්‍රාග්ධනයක් දාලා 160ක් ගමේ මිනිසුන්ට දීලා අලුත් ගාම සේවක වසන් 14 දහස් තියෙනවා ලංකාවේ 5000 ඒ පළාතට හරියන දේ සඳහා මේ ඇති කළ යුතුයි. තුන අර බැංකොක් වල වගේ රෙදිපිලි ඇඟලුම් වලට මේ මසානිම කළ ඇඳුම් වල අපේ කාන්තාව විශාල පිරිසක් නියැලෙන නිසා ඒ සඳහා නිදාස් වෙළඳ කලාප තුනක් ඇති කළ යුතුයි. හතර කෙටි කාලයකදී ඩොලර් රට ඇතුළට ගෙනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් දෙන්න ඕනේ. ඔය සානුබල දිරිගැන්වීම් දීලා මිනිස්සුන්ගේ ටික ආයෝජනය කෙරෙව්වේ නැත්තම් මේ සුවජාතිකයන්ගේ ටික විජාතිකව එනකම් බලාගෙන හිටියොත් මේ රටට ගොඩ යමක් වෙන්නේ නැහැ. එනිසා අපි යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ අපේ රටේ ශක්්‍යතාවයේ හැකියාව තියෙන ආර්ථික යන්ත්‍රණය ගෙනියන්න පුළුවන් සුළුවා මැද පරිමාණයක්. ඒ ඒ නෙමෙයිද මේ මේ ආණ්ඩුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ආරම්භ කරලා තියෙන්නේ? නැහනේ මේ දෙන්නේ ණය. දැන් මං කියන්නද ඔබ මේ කියන අයවැය යෝජනාවල දැන් අපිට තියෙන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ නැකතකුත් බලලා හොඳට හිතලා මම මේ යෝජනා ක්‍රම ටික ආර්ථික පරිශ්‍රණයකින් කොලයකට ගහලිවිල්ල මගේ මැතිවරණ කොට්ටාසේ බෙදෙනවා ත්‍රී වීලර රථ හිමියන්ට ඉස්සෙල්ලා. මොකද ඔවුන්ට දෙනවා ත්‍රී වීලර එක අත්හැරලා මෝටර් රථයක් ගන්න ලක්ෂ 20ක්. එතකොට ලංකාවේ තියෙන සියලුම ත්‍රිරෝද රථ හිමියෝ මේ ලක්ෂ 20 ගැනීම සඳහා අවුරුද්දෙන් පස්සේ මේ අයවැය සම්මත වුණාම යන්න බැංකුවට. ඊළඟට විවාහ නොවුන භද්‍ර යෞවනයේ පෙළෙන අපේ විවාහය සීනියක් ලෙස ගියක් ගැන හිතන ඔක්කොමලා බැංකුවට යන්න. විසිතුරු මල් වගා කරන්න යන්න. මේක ඔක්කොම මේ යෝජනා ක්‍රම ටික මං ගහලා දෙනවා. ගිහිල්ලා බැංකුවෙන් මෙතුමල්ලා මේ කියලා තියෙන පොරොන්දු අනුව සාහන පොලියට 150ක් රජයේ දෙනවනේ. ණයටි කිල්ල ගන්න. ඒක වෙනවා නම් හරි හොඳයි. එහෙම වෙන්න බැංකු ටික ඉතුරු වෙනවා නම් බැංකු වලටත් හොඳයි. දැනට මේ ෆිනෑන්ස් කම්පැනි මූල්‍ය සමාගම් ටික බැංකුලොත් වෙලා මිනිස්සු පොල් ගහනවා පාරේ. තව ඒවා ඒ ක්‍රියාකාරීත්වය අත්වරලා තියෙනවා. මූල්‍ය අර්බුදයක් තියෙනවා. ජනාධිපතිතුමා මෑතකදී කිව්වා රටේ බැංකු ගැන ඇත්ත තත්ත්වය කිව්වොත් එහෙම භයංකර වෙනවායි කියලා. ඒතුම ඇත්ත තත්ත්වය කිව්වේ නැහැ. ඒ නිසා අපි මේ ඉන්නේ ගිනියම් වෙච්ච පමණට වඩා රත් වෙච්ච ආර්ථිකයක ඕ හීටඩ් ඉකොනොමි එකක. මේ තත්ත්වය තුළ මොනවත් ආණ්ඩුවට කරන්න බෑ. අලුත් විශ්වාසයක් රටට ඇති වෙන්න ඕනේ. අර මහදවල් මහා බැංකුව බිඳලා දැන් සමහර රටවල මේ විහිළු කිරීමට අහන්නේ හොරු දෙන්නෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන කඩේට ගිහිල්ලා බඩු ඉල්ලන මිනිස්සු ඉන්න රට කුමක්ද? ඒක ශ්‍රී ලංකාව කියලා තමයි ඒ රටවල් වල අර විහිළු කරන්න බවට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රට පිළිබඳ අලුත් විශ්වාසයක් ඇතිකොලොත් අවුරුදු දෙකක් තුනක් යනකොට ආපහු මේ රට ගොඩනගන්න පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සු හා මේ රටේ සම්පත් ගැන වැඩි විශ්වාසයේ තියෙන ජාතික ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. වැඩපිළිවෙලක් නැතුව අපි ආණ්ඩුවක් ගත්තත් කිසි එලවටවත් මෙලවටවත් වගතුවක් වෙන්නේ නැහැ. ඔබතුමාට දෙන අවස්ථාව අනිත් පැත්තට කියන්නේ මේ කියපු කාරණා නෑ. සමහර දේවල් එක එකඟයි. හැබැයි මූලිකව මම දකින්නේ අපි ඉන්නේ මැදි ආදායම් උගුණක. අර මාලින් කලින් විග්‍රහ කරා වාගේ අපිට පස්සට යන්න බෑ, ඉස්සරහට තමයි යන්න ඕනේ. එමනම් අපේ රටේ අද නිර්මාණය නිෂ්පාදනය කරන දේවල් මේ ලෝකේ තියෙන රටවල් වලින් 86%කටත් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය අඩුපිරිවැයකින් කරනවා නම් ඒ මේ 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 පාරිභෝගිකයා එතනට තල්ලු වෙනවා. ඒ නිසා අපි මේ සරල භාණ්ඩ හදන තැන ඉඳලා ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ භාණ්ඩ හදන තැනකට යන්න ඕන. ඒකට යන්න නම් අපිට අවශ්‍ය වෙනවා ආයෝජන, දැනුම සහ වෙළඳ පොළ මේ ඒ ප්‍රවර්ධනය කරගන්න. ඒකට යා යුතු ක්‍රියාමාර්ගය තමයි අපි මේ අයවැය හරහත් අඩිතාලමක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගමු දැන් මෘදුකාංග. දැන් මෘදුකාංග ශාස්ත්‍රයට අපි අලුතෙන් හඳුන්වලා දීලා තියෙන බදු ක්‍රමයේ යටතේ ආදායම් බදු වැටෙන්නේ 104% විතර ප්‍රමාණයක් පමණයි. හරි, උතාමත්ම ආසාවෙන් ඔවුන් 104% ආදායම් බදු ගෙවන්න කැමතියි. මොකද බොහෝ ඉංජිනේරුවෝ, මෘදුකාංග ඉංජිනේරුවෝ නිදහස් අධ්‍යාපනයෙන් ඔවුන්ට රට සාමාන්‍ය බදු ගෙවන ජනතාව විසින් ලබා දීලා තියෙන ඒ ශ්‍රම ශක්තිය. ඒක වෙනුවම ඔවුන් 104% බදු ගන්න. දැන් එවැනි මේ මෘදුකාංග හරහා, මෘදුකාංග සපයන සේවා සපයන්නන් හරහා අපි බලාපොරොත්තු වෙනවා
බිලියන් 5ක් දක්වා මේ අපනයන වැඩි කරා. ඊළඟට තව තව දීර්ඝයන්වීමක් තමයි කරලා තියෙන්නේ ආයෝජකයන් දිරගන්නන්න. අපි හිතමු ඕනෑම කෙනෙක් සුදේව හෙට ගිහිල්ලා ආයතනයක් පටන් ගන්න. ඒ ආයතනයට මැෂින් ගෙනල්ලා මිලියන් 5ක මැෂින් හයි කරා කියමු. සුදේව මිලියන් 5ක මැෂින් හයි කරොතින් මිලියන් 10ක් සුදේවගේ ලාභේනකන් 7-5ක්වත් බදු ගෙවන්න අවස්ථාවක් නැහැ. ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් අලවන්ස් 200% ඉන්වෙස්ට්මන්ට් අලවන්ස් එකක් හැටියට දෙන්නේ. ඒක සුදේව ගිහිල්ලා උතුරු පළාතේ කරොත් මිලියන 15ක් ලැබෙනකන් බදු ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මට මොකද දෙන්න දැන් මෙතුමා කියන්නේ ඒ යෝජනා ඉතා හොඳයි. ඒ කියන්නේ මේ විදිහට ණය ගන්න පුළුවන් නම් යෝජනා හොඳයි. නමුත් මේ විදිහට බැංකු වලට ඒ දැන් කර්මාන්ත ආරම්භ කරන යම් කාරණාවක්. ඒ බදු ඔබ බදුසහන ගැන කතා කරා. දැන් බදුසහන පැත්ත අපි ඒ පැත්තෙන් ඒ විදිහට යනවා. නම් මෙතුමා මතු කරන කාරණේ තමයි මේ අයවැය තිබෙන යෝජනා ගණනාවක තිබෙන්නේ ආර්ථිකය දියුණු කරගන්න ඉදිරියට යන්න ණය යෝජනා ක්‍රම ගණනාවක් තිබෙනවා කියන එක. හැබැයි ඒව ගන්න බැංකු වලට ගියාට පස්සේ ගන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන තත්ත්වෙ මත ගන්න බෑ කියලා මෙතුමා කියන්නේ. නෑ ඒක එතුමාගේ විග්‍රහය. බැංකුවකට ගියහම ණය දෙන්න කලින් බලනවා ගෙවන්න පුළුවන්ද කියලා. හරි ගෙවන්න පුළුවන් නම් තමයි ණය දෙන්නේ. ඉතින් ඒ නිසා කුඩා හා මධ්‍යම පරිමාණයේ කට්ටියට ගෙවන්න හැකියාවක් අඩුයි. ඒ කට්ටියට කොලැටරල් එකක් තියන්න හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ඕකේ තියෙන මේ කියවන්න එක ප්‍රතියෝජනාවන් ඒ කොලැටරල් එක පවා මුදල් අමාත්‍යාංශයෙන් දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු විශ්වවිද්‍යාලයේ එළියට ආපු තරුණයෝ ඉන්නවා. එකෝ NVQ 5-6 තියෙන තරුණ තරුණියෝ ඉන්නවා. NVQ 5-6 තියෙනවා නම් අපිට කියලා ලක්ෂ 15ක් ගන්න පුළුවන්. පොලිය 100%. හරි අපේ තියන්නේ ආණ්ඩුවේ. ඉතින් මෙවැනි විදියකට අපිට දිරි ගන්නවන්න බැරි නම් මන් දන්නේ කොයි විදියටද දිරි ගන්නවන්න යන්නේ කියලා. මොකද ඒ අපි වෙළඳ පොළ ආර්ථිකයකින් තමයි ඉස්සරහට යන්නේ. දැන් අර ෂේ ඉතින් පොඩක් තපර කියනවා. එතකොට හරි ඒ එතකොට දැන් අපි ආයෝජන දිරි ගැන්වීම මේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඕන කෙනෙක්ට ගිහිල්ලා ඒ ආයෝජනය පටන් ගන්නවා නම් ඒ මේ මොනවාද බදු සහනය ලැබෙනවා. හරි එතකොට ඒ දිරි ගැන්වීම අපි කරනවා. මේ කරන්නේ ස්වජාතිකයන් වෙනුවෙන් නැතුව විදේශිකයන් වෙනුවෙන් නෙමෙයි. දැන් අපි ඊයේ කොයිල් එකේ මේ 20 සංවත්සරය උත්සවයට ගියා. එතනදී අගමැතිතුමා කියපු කතාවක් තමයි මේ කොන්ට්‍රැක්ටර්ස්ලා හරි දිගින් දිගටම මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා. බලන්න චීන කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා මේ ලොකු ප්‍රොජෙක්ට්ස් ගන්නවා කියලා. අපේම ස්වජාතික බිස්නස් කට්ටිය චීන කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත් දෙනවා. හරි දීලා කියනවා මොකද අඩුවෙන් අපිට කරගන්න පුළුවන් කියලා. ඉහළම පෙළේ ව්‍යාපාරිකයකින් ඒ ප්‍රශ්නේ ඇහුවම ඔහු කියලා දෙන මට කරන්න දෙයක් නැහැ, මං දෙන්නේ අඩුම කොන්ත්‍රාක්ටර කියලා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ පදු ගෙවන්නේ නැහැ, ඒගොල්ලොන්ට චීනෙන් ලැබෙනවා මේ සබ්සිඩි. ඉතින් ඒ නිසා අපිට වඩා අඩුවෙන් කරනවා කියලා. ඉතින් කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැනේ. අපි ඕකෙන් ගෙනාපු යෝජනාව ඒක බදු ආйти වෙන්නවත් ඒකට ආණ්ඩුවෙන් කීයක්වත් දෙන්නවත් ඕනේ නැහැ. ජොයින්ට් වෙන්චර් එකක් නෙමෙයි නම් ඊට පස්සේ ආණ්ඩුවේ කොන්ත්‍රාක්ට්ස් වලට ඒ කට්ටියට බිඩ් කරන්න බෑ. නිකන් චීන කොන්ත්‍රාක්ටර් කෙනෙක්ට ඇවිල්ලා අපේ කොන්ත්‍රාක්ටර්ස්ලාට ඉහළෙන් ගිහිල්ලා අඩු කුලියට කරන්න හැකියාවක් නැහැ. ඒක ජොයින්ට් වෙන්චර් එකක් තියෙනවනේ. ඉතින් මේ ස්වදේශිකයන් බේරා ගැනීම සඳහා කරපු යෝජනා. ඉතින් මේවා ගැන කතා වෙන අඩුයි. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ ෆිනෑන්ස් කම්පැනි බංගලොත් වෙන ගැන මේ දවස්වල කතා වෙනවා. නමුත් බන්දුල ඔයත් දන්නවා මමත් දන්නවා මේවා බ්ලැක් ලිස්ට් උනේ, මේවායි ප්‍රශ්න පටන් ගත්තේ මේ ආණ්ඩුව එන්න ගොඩාක් කලින්. හරි අපි මම නම් කරන්න කැමති නෑ, මොකද ඒව නම් කරොත් හොඳ නැති නිසා. නමුත් අපි පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා මේවා 2007-08 ඉඳන් සමහර ඒවා, අනිත් ඒවා 2011-12 ඉඳලා. හරි ඉතින් මේවා කඩාවැටීමට හේතුව මොකද්ද කියලා අපි දන්නවා. ඒ නිසා මේ අපි ඒවා කඩාවැටෙන තියෙන ඒ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරපු ප්‍රශ්න පිළිබඳව මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්නේ අපි තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ශුද්‍ර මූල්‍ය ප්‍රශ්න තමයි වැඩි බලන්න ඕනේ. ශුද්‍ර මූල්‍ය ප්‍රශ්න මම ශුද්‍ර මූල්‍ය දුප්පත් සාමාන්‍ය ජනතාව තමයි මේ ශුද්‍ර මූල්‍ය මේ ආයෝජකයන් මේ ඒ කම්පැනි අයිතිකාරයොත් එක්ක මම සාකච්ඡාවක් පැවැත්තුවා. මේ සතියේ තව සාකච්ඡාවකුත් පවත්වනවා. මම මේකයි ප්‍රශ්නේ, ලෝකේ කිසිම තැනක ණය ගන්න පිළි එක්කනා ඔය ඉන්ෂුවර් කරන්නේ නැහැ. ඉන්ෂුවර් කරන්නේ ඩිපොසිටර්ව. ආයතනයක යම්කිසි ප්‍රමාණයක් ඩිපොසිට් කරොත් එයාට ඉන්ෂුරන්ස් එකක් දෙනවා. නමුත් ණය ගත්ත කෙනා ගෙවා ගන්න බැරි වුණොත් කියලා ඉන්ෂුරන්ස් එකක් නැහැ. ඉතින් ඕක තමයි තියෙන මූලික ප්‍රශ්නේ. ඒක ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙන වැඩ. නමුත් බන්දුල කිව්වා හරි, අපි මේ දෙකම සාකච්ඡා කරලා අලුත්ම ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා.
කොහොමද මේ දෙගොල්ලෝම බේරෙන විදියට වැඩේ ඉස්සරහට අරගෙන යන්නේ කියලා. ඉතින් ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ දැක්මක් තියෙනවා. ඒක තමයි මේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ හැටියට දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරගකාරීත්වයක් ඇති සමාජ වෙළඳපොළ ආර්ථිකයකට අරගෙන යන එක. ඒකේ වැඩපිළිවෙලේ කොටසක් තමයි මේ අපි ඉදිරිපත් කළේ. කාලය ඇති වෙයිද? ඉතින් තව අවුරුදු ගාණක් තියෙනවා. කාලය නෑ, තව මේ සතියන්ත ඊළඟ අපේ කාලේ හඬුව ගන්න ඕනේ. නෑ, මෙතුමා නොකිය වෙන කතාවක් කියේ. තව අවුරුදු ගණනාවක් තියෙනවා කියලා ඊළඟ මෙතුමා ජයග්‍රහණේ ලැබලත් මේ කතාව කිව්වා. කැමති වුණත් නැති වුණත් ජනාධිපති වර්ණේ අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. මේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ නාම යෝජනා ගත්තාම තව මේ සතියන්ත කීයද? හැබැයි එතුමා දිනලා ඉන්නේ. එතුමා නෙමේ, අපි බොහොම පැහැදිලිව දැන් ජනතාව සුනාමියක් ආවා වගේ තමයි මේ වර ගෙදර යන්නේ. එතකොට අපේ මිත්‍රයෙක් අලුත් ගමනක් කියන්න අපි හවුල් කරගන්න කියලා හිතන්නේ. හොඳයි, බඳුට මම එන්න කිව්වා. මාත් එක වැඩ කරන්න එන්න පාර ආණ්ඩුවේ. හොඳයි, එහෙම මෙහෙටද මෙහෙන් එහෙටද කොහොමද දන්නේ නැහැ. කොහොමුණත් රටේ ජනතාව වෙනුවෙන් හොඳක් වෙනව නම් එයි බලාපොරොත්තු. අද දවසේදී සහභාගී වීම සම්බන්ධයෙන් ආචාර්ය බඳුරත්න මැතිතුමාට, ඒ වගේම ආචාර්ය හර්ෂින්ද සිල්ලම මැතිතුමාට බොහොම ස්තුතියි. මම හිතන්නේ රටේ ජනතාවට වැදගත් වෙන සාකච්ඡාවක් ක්‍රියාත්මක වුණා කියලා අපි විශ්වාස කරනවා. හිතෝතුනේ සලකුණ සමගින් රැඳී සිටට ස්තුතියි. නැවතත් අපි ලබන සතිය බොමුණ ගැහෙන රටේ දේශපාලනීය සීමාවෙන් එහා සාකච්ඡා කරන්නට. ඒත් එක්කමට සූදායි සතියක්.